ಜೇಸು ಸಂವಿಧಾನನುದೇ ಸಾಮ ಬರಲೇ ಬೇಬಾ ಆಮೆನ್ ಜಾಕೋಬ್ ತುಮನ್ ವಿಸಿನ್ ಯೆನಲದ ಹಸುನೆನ್ ಕೊಟಸಕಿ ಕಂಕಟಲು ಇವಸನ ಮನುಷ್ಯ ಭಾಗ್ಯವಂತೇಕಿ ಮಂದ ಓಹು ಪರೀಕ್ಷಾವೆನ್ ಜಯ ಲಬು ಕಲ ದೇವಿಯನ್ ವಹನ್ಸೇಟ ಪ್ರೇಮ ಕರನ್ನ ಉಂಟ ಉನ್ ವಹನ್ಸೇ ಪೊರೊಂದು ಜೀವನ ಕಿರೀಟಯ ಲಬನ್ನೇಯ ಪರೀಕ್ಷಾ ಕರನು ಲಬನ ಕಲ ಮಾ ಪೊಲಂಬವಾನ್ನಿ ದೇವಿಯನ್ ವಹನ್ಸೇಯೈ ಕಿಸಿವೆಕ್ ನುಕಿಯಾವಾ ದೇವಿಯನ್ ವಹನ್ಸೇ ನಪುರೆನ್ ಪೆಲಂಬೆನ್ನೇ ನೆತ ಕಿಸಿವೆಕು ಪೊಲಂಬವಾನ್ನೇತ್ ನೆತ ಏ ಮಿನಿಸಾಟ ಪರೀಕ್ಷಾವ ಪೆಮಿನೆನ್ನೇ ತಮ ತಮಾಗೇಮ ತೃಷ್ಣಾವೆನ್ ಮುಳಾವಿ ಪೆಲಂಬೆನ ವಿಟಯ ಮಿಸಿ ತೃಷ್ಣಾವ ಪಿಲಿಸಿಂದ ಪಾಪೆಯ ಬಿಹಿಕರಾಯ್ ಪಾಪೆಯದ ಮುಹುಕುರಾಗೋಸ್ ಮರಣಯ ಸಿದುಕರಾಯ್ ಮಗಿ ಪ್ರೇಮವಂತ ಸಹೋದರೇನಿ ನೊರವಟೆನ್ನ ಸೇಮ ಯಹಪದ್ ದೀಮನಾದ ಸಿಯಲು ಅಗನಾ ತ್ಯಾಗದ ನೊವೆನಸ್ವನ ಸುಳು ಪಹವಯಾನ ಬಾವಟ ಛಾಯಾ ಮಾತ್ರೆಯ ಕುದುನತಿ ಆಲೋಕ್ಯ ಪಿಯಾನನ್ ವಹಾಸೆ ಕೆರೆನ್ ಇಹಲಿನ್ ಬೆಸೆನ್ನೇಯ ಉನ್ವಹಾನ್ಸೆ ಮೇವು ಸತ್ವಯನ್ ಅತರ ಅಪ ಮುದುನ್ ಮಲ್ ಕಡವೀಮೇ ಪೆರನಕುನು ವಸೇನ್ ಸಿಯ ಅರಮುನಾನುವ ಉನ್ವಹಾನ್ಸೆ ಸತ್ಯ ವಚನೇನ್ ಅಪ ಜನಿತ ಕಲ ಸೇಕ ದೇವ ವಚನೇ ಮಿಸೇಯ ಪಿಲಿತುರು ಗೀಯ ಒಬಗೆ ಪಿಲಿತುರ ಸಮಿದುನಿ ಒಬ ಓದಿಸ್ ದೊನ್ ಮಿನಿಸಾ ಭಾಗ್ಯವಂತೇಕಿ ಸಮಿದುನಿ ಒಬ ಓದಿಸ್ ದೊನ್ ಮಿನಿಸಾ ಭಾಗ್ಯವಂತೇಕಿ ಸಮಿದುನಿ ಒಬ ಓದಿಸ್ ದೊನ್ ಮಿನಿಸಾ ಭಾಗ್ಯವಂತಯ ಒಬಿ ಅನಪನತ್ ಒಬ ಇಗೆನ್ನು ತೆನತ್ತ ಭಾಗ್ಯವಂತಯ ಓಗಿ ವಿಪತ್ತಿ ದಿನವಲಟ ಪಸು ಓಹುಟ ಒಬ ನಿದಹಸ ದಿನ ಸೇಕ ಎಸೆ ವನ್ನೇ ದುದನನ್ ಹಟ ವಳ ಖನಿನ ತುರುಯ ಒಬಗೆ ಪಿಲಿತುರ ಸಮಿದುನಿ ಒಬ ಓದಿಸ್ ದೊನ್ ಮಿನಿಸಾ ಭಾಗ್ಯವಂತೇಕಿ ಸಮಿದಾನ ಸಿಯ ಸೆನಗ ಇವತ ನೊಲನ ಸೇಕ ತೋರಾಗತ್ ಸಿಯ ಸೆನಗ ಅತ್ ನೊಹರಿನ ಸೇಕ ಅಧಿಕರಣೇನ್ ಸಾಧಾರಣ ಲೆಸ ನೆವತ ತೀಂದುವ ಎನ್ನೇಯ ಎವಿಟ ದೆಹಮಿಸಿತ್ ಅತಿ ಸಿಯಲ್ಲೋ ಎಯ ಅನುಗಮನೇ ಕರನ್ನೋಯ ಒಬಗೆ ಪಿಲಿತುರ ಸಮಿದುನಿ ಒಬ ಓದಿಸ್ ದೊನ್ ಮಿನಿಸಾ ಭಾಗ್ಯವಂತೇಕಿ ಸುಪುವಾತ್ ಚೈನಾದ ಸಿಯಲ್ಲ ಪೆಮಿನೆನ್ನೇ ದೇವಿಯನ್ ವಹನ್ಸೇ ಗೆನ್ನೆಯ ಉನ್ವಹನ್ಸೇ ಕ್ರಿಸ್ತುನ್ ವಹನ್ಸೇ ಕರನ ಕೊಟ್ಟಗೆನ ಅಪ ತಮನ್ ವಹನ್ಸೇಟ ಸಮಗಿ ಕರಗೆನ ಸಮಗಿ ಕಿರೀಮೇ ಸೇವೆಯ ಅಪಟ ದುನ್ಸೇಕ ಸುವಿಶೇಷಕ ಮಾಕ್ ತುಮಾನ್ ವಿಸಿಲ್ಲೇನಲ್ಲದ ಸಂವಿಧಾನ ವಹನ್ಸೆಗೆ ಶುಭಾರಂಚೆ ಮೆಸೇಯ ರೊಟ್ಟಿ ಗೆನೆ ಅನ್ನಟ ಗೋಲೆ ಅಂತ ಆಮದ ಕವಿಯ ಒರ್ವೇ ಓನ್ ಲಂಗ ಇಕ ರೊಟ್ಟಿ ಅಕ್ ಮಿಸ ವೆನ ಕಿಸಿವಾಕ್ ನೊತಿಬಿನಿ ಜೇಸ್ವಾನ್ ವಹನ್ಸೆ ಕಥಾ ಕೊಟ ಸಿಹಿ ಕಲ್ಪನಾವಿನ ಯುತುವ ಪಾರಿಸುವರುಂಗೆ ಮೋಹನ್ ವಲಿಂದ ಹೆರೋದ್ಗೆ ಮೋಹನ್ ವಲಿಂದ ಪಾರಿಸಂ ವನ್ನೈ ಓಂಟ ಅನಕಲ ಸೇಕ ಎಸೆ ಕಿವಿ ಅಪ ಲಂಗ ರೊಟ್ಟಿ ನತಿ ನಿಸಾ ವೆನ್ನಟ ಅತೈ ಓಹು ತಮ ತಮನ್ ನತರ ಕಥಾ ಕರಗಾತ್ ಜೇಸ್ವಾಮ್ ವಾನ್ ಸೇ ಎಪವದ್ದನ ರೊಟ್ಟಿ ನತಿ ನಿಸಾ ಉಬಾತ್ರೆ ವಿವಾದ ಕರನ್ನೇ ಮಂದ ಒಬಟ ತವಮ ತೇರುಂ ಪೆಹದುಂ ನೆದ್ದ
ඔබේ සිතත් අඳුර වී ඇද්ද ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද්ද කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද්ද ඔබට මතක නැද්ද මා රොටි පහ කඩා 5000කට දුන් විට ඉතිරි කැබලි වලින් ඔබ මලු කීයක් පුරවා ගත්ත උදයි ඇසුසේක 12කයි ඕහු කීහ රොටි හත 4000ක් අතර බෙදා දුන් විට කැබලි වලින් මලු කීයක් පුරවා ගත්ත දැයි ඇසුසේක 7ක් යයි ඕහු කීය තවමත් ඔබට තේරුම් ගියේ නැද්දයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක සමිධානන් වහන්සේගේ සුභාරංචිය සේය ක්‍රිස්තුනේ වහන්සේට ප්‍රශංසා වේවා සිග්මාතකට වාඩි වෙමු අද වචනේ තමයි මක්සු පුතේ මට ඒත්තු ගැනෙන වචනය තවමත් ඔබට තේරුම් ගියේ නැද්ද උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක මේක හරියට ජේසු ප්‍රශ්න කරනවා ඉතාම සරලව අහනවා අම්මෙක් නිතරම ළමයට එකම දේ කියලා එකම දේ කියනවා කාලයක් තිස්සේ ඉඳන් කාලයක් තිස්සේ ඉඳන් කියනවා කමු සරල දෙයක් පුතා නිදිමත නම් නිදාගන්න පොතත් එක්ක නිදියන්න එපා ගම්මුකෝ සරල දෙයක් බරපතල නැති දෙයක් පුතා නිදිමත නම් නිදාගන්න ගිහිල්ලා පොතත් එක්ක නිදාගන්න එපා ඊයේත් කිව්වා එදාත් කිව්වා නමේ පන්තියේදීත් කිව්වා දහයේදීත් කිව්වා එකොළහේ දොළහේත් කියනවා දැන් පුතා ඉස්සරහට ගිහිල්ලා හැමදාම කියනවා කියනවා ඉවරයක් නැහැ ඒ වගේ දෙයක් මේක ඒ වගේ දෙයක් තවමත් ඔබට තේරුම් ගියේ නැද්ද දැන් ආයි කියන්නේ නැහැ ආයි දැන් කියන්නේ නැහැ දරුවගේ ඒ අම්මා පුතා පොතත් එක්ක නිදාගන්න එපා කියලා කියන්නේ නැහැ සාරාංශ කරනවා තවමත් ඔබට තේරුම් ගියේ නැද්ද උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක මොනවාද මේ තේරුම් ගියේ නැද්ද කියන්නේ කොච්චර මම ඔබට කියලා තියෙනවද ඔබ පුංචි කාලේ ඉඳන්ම මම කියලා තියෙනවා ධර්මයේ කියලා තියෙනවා මගේ ප්‍රේමය පෙන්නලා තියෙනවා මම සුව කරපු හැටි මගින් ඔබ සුවේ ලැබපු හැටි ගොඩක් තියෙනවා ගොන්නක් තියෙනවා එකක් දෙකක් නෙමේ මම කියපු දේ මම කරපු දේ මම ඔබට දැක්කූ සමාව අපි හිතමු මම ඔබට දැක්කූ සමාව ඔබ මගින් ලැබූ දේ ඔබ මගින් මාත් එක්ක තිබුණු සම්බන්ධය බැඳීම ඒ සේරම ටික මේකට අයිති යේසු මේ සේරම ඒ ගොන්නම සාරාංශ කරනවා තවමත් ඔබට තේරුම් ගියේ නැද්ද මොකද්ද මොකද්ද කියන එක තමයි අපි අහන්නට ඕනේ යේසු අහනවා තවමත් තේරුම් ගියේ නැද්ද මේ චුට්ට විතරක් මේ මා සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 21 විතරක් නෙමේ මුළු ජීවිතේ පුරාම ඔබ මම මම ඔබ අතර තිබුණු ඒ සම්බන්ධයයි ගනුදෙනුව ඒ බැඳීම එක්ක තිබුණු ඒ සියලුම අත්දැකීම සාරාංශ කරලා යේසු අහනවා යේසුට ඊට අහන්න බෑ තවමත් ඔබට තේරුම් ගියේ නැද්දයි උන්වහන්සේ අහන්නේ එක්තරා දුකකින් වේදනාවකින් අහන්නේ තවමත් තේරෙන්නේ නැද්ද අර අහන්නේ අම්මා තාත්තා අහන්නේ තාමත් තේරෙන්නේ නැද්ද කේන්ති කිල්ලත් අහනවා තාමත් තේරෙන්නේ නැද්ද ළමයෝ එච්චරයි මොකද්ද කියලා කියන්නේ නැහැ දරුවට තාමත් තේරෙන්නේ නැහැ කියද ඉතින් ආයි තේරුම් කරලා වැඩකුත් නැහැ ඒ වගේ දෙයක් නමුත් උන්වහන්සේ සාරාංශ කරනවා ඒ සියල්ල
ගෝලයෝ එක්ක විශේෂයෙන් ගෝලයෝ එක්ක තිබුණේ සම්බන්ධය තමයි රොටි තිබුණු එක නැති එක රොටි තිබිලා ඒවා වැඩි වෙච්ච එක බෙදාගත්තු එක ඒ බෙදා ගැනීම අධ්‍යක්ීම සමහරව හංගගත්තු එක ගොඩක් තියෙනවා තව උතන ඒකම ඒ කැලි නාස්ති නොකර ඒ කැලි ඉතුරු වෙච්ච එක ඉතුරු කරපු එක කුඩා 12 කුඩා 7 ඒ සංසිද්ධිය විතරක් නෙමෙයි ගොඩක් දේවල් තාමත් ඔබට තේරුම් ගියේ නැද්දයි උන්වහන්සේ ඔබිනුත් මගිනුත් තහන අපි මතක් කරගමු මොනවද මේ කියලා අපි මතක් කරගමු අපට තියෙන්නේ හිතන්න තියෙන්නේ මෙනෙහි කරන්න කියන්නේ ඔබිනුත් මගිනුත් අහන්නේ මේ සුභාරංචියට අදාළ දේ පමණක් නෙමෙයි ඊට එහා අහනවා තාමත් ඔබට තේරුම් ගියේ නැද්ද අපි තාමත් අපි හිතමු මෙනෙහි කරමු මේ මොකද්ද මේ කියන්නේ කියලා නැගිට සිටිමු අපි විශේෂයෙන් යාඥා කරමු අද දවසේ විවාහ සංවත්සරයේ වෙනුවෙන් තුතිපුදන ඩිලාන්සා කමින්දි ඒ වගේම ලැබුණා වූ දීමනා වෙනුවෙන් තුතිපුදන එර්ලින් විජේසූරිය සහ විදේශ ගතවන්නට බලාපොරොත්තු වෙන අධ්‍යාපනය වෙනුවෙන් සිටින දරුවා ස්තුතිවන්ත වෙනවා සුවේ වෙනුවෙන් ස්තුති කරනවා ඒ සමදනාගේ ජීවිත සුදාත්මයන් තුළ මෙහෙවන පිණිස සමිදානනී අපගණ යාක්ෂා සුවමනව නැසී ගිය ලෙවිනිස් පෙරේරා රීටා කාන්තේ සහ අපගේ පවුල්වල නැසී ගිය සීලම දෙනා අප මිසමේ හෙට දවසේ අවමංගල්‍යයේ සිදුවෙන එපියා ඇතුළු අපගේ පවුල්වල නැසී ගිය සෑම දෙනා දෙපියන්න් වහන්සේගේ රාජ්‍යවත කැඳවන පිණිස සමිදානනි අපගේ යාච්ඤා ඇසුරමනව හෙටින් ආරම්භ වන මේ චතාරික සමය තුළ අලුත් අත්දැකීමක් සඳහා යොමු වන්නට ඔබ වහන්සේගේ ජනතාව මෙහෙවන පිණිස සමිදානනි අපගේ යාච්ඤා ඇසුරමනව මේ මාසේ 23 24 පැවැත්වෙන චතාරික ධර්ම විවේකය තුළ පළදායී අත්දැකීමක් වෙනස් වීම ජීවිතය හරි මගට හරි මාවතට ආලෝකයේ වෙත ජීවිතය වෙත යොමු කරවා ගන්නට අප ජීවිත සූදානම් කරවන පිණිස සමිදානනි අපගේ යාඥා සුවමනව අපි අපගේ පෞද්ගලික ඉල්ලීම් ඔප්පු කරමු මෙකිදී අපගේ ස්වාමීන් වහන්සේ ජේසු සමිදානන් උදෙසාම අපට ලැබේවා ආමෙන් සමිදානන් වහන්සේට ප්‍රසන්න වන ලෙස අපි යාඥා කරමු. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපගේ තමන් වහන්සේගේ මුල් සුදු ස්වභාවයත් යහපත සඳහාද ඔබේ ආසවලින් සමිදානෝ මේ ආගිය පිළිගන්නාසේක්වා. දෙවිපියාණනි අපි ඔබ වහන්සේට පුදන මේ ආගියදී පඬුරු ලෙස අපගේ ජීවිත අපි ඔප්පු කරමු. ඔබ වහන්සේ අද සුපුතේ
අපට අප වෙත යොමු කරවන ඒ කරුණ තවමත් ඔබට තේරුම් ගියේ නැත්ද යන කාරණාව ජීවිතේ පුරා මෙනෙහි කරන්නට සුදාත්ම වරම් අපට දානය කරන්න මේකදී අපගේ ස්වාමින් වන ජේසුස් සමිධානන් උදෙසාම අපට ලැබේවා ආමෙන් සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමග වන සේක්වා ඔබගේ හදවත් ඔසවන්න සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු අපගේ දෙවියන් වන සමිධානන් වහන්සේට ස්තුති කරමු ඒ යෝග්‍ය හා යුතු වන්නේ පරිශුද්ධ පියාණෙනි සිල් බලති සදාතන දෙවි ස්වාමිනී පාප අන්ධකාරයේ ගැලී විසිරී ගිය ඔබගේ දරු කැල ඔබ පුත්‍රයන්ගේ ශ්‍රීලයේ මගින්ද සුද්ධාත්මයන්ගේ අනුභවයෙන්ද මේ පිට ඔබගේ පවුල මෙන් එක් රැස් කළසේක මෙසේ වහන්සේගේ සුදු ස්වභාව පරිශුද්ධ ත්‍රිත්වයේ කත්වෙන් බඳිනු ලැබ සමිධානන් වහන්සේගේ ශාරීරිය මෙන් සුද්ධාත්මයන්ගේ මන්දිරය මෙන් වහන්සේ කරුණාව අප වෙත දානය කළසේක අපිදු සුරසේනවන්හායික්ව වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ ප්‍රකාශ කරමු සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධය ආසත් පළවත වහන්සේගේ මහිමයෙන් පිළිතිබේ උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසනා සමිධානන් වහන්සේගේ නාමයෙන් වටිනාමානෝ භාග්‍යවන්තය උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසනා එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සෙලි සුවිශුද්ධ තාමේ උල්පත වහන්සේමය එහින වහන්සේගේ ආත්මයන නාසින් පතිත වන පිණිමෙන් මේ පඬුරු මත වස්වායවා පරිශුද්ධවත් කරන මේ නායද සිටිමු අපසේ යදිනුමේ මේ පඬුරු අප උදෙසා අප සමිධානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය උන්වහන්සේ කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපිය රැගෙන තුති පුදමින් ඒකට සුඛිය ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළසේක ඔබ සමමෙන් ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලාන රැගෙන නැවත තුති පුදා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සෑම මෙයින්ගෙන පානය කරන්න මක් නිසාදයත් මේ අභිනව උදානන්තෝ දෙක විසින් මේ මාගේ රුධිර කුසලානයයි පෞකමාව සඳහාද බෝදෙස්සාද බොහෝ දෙනා උදෙස්සාද ඒ බගුරුණු ලබන්නේය මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න විශ්වාසයේ අභිරහස සමිධානී ඔබ වහන්සේ නැවත වරින්නතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු එයින් සමිධානී උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවන දායක පූපේද ගැලීම දායක කුසලාලද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ වහන්සේ හමුවේ සිටින ඔබ වහන්සේ තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම දෙන සුදාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු සමිධානයේ නිමුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශාන්ත ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් සබ විශ්වේන්ද්‍ර ආනන්ද මල්කම් රංජිත් රාධකෘතුමාන්ත පූජක පැවිදි පිරිසද එම ස්වභාවද දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව අප සියල්ලට දයන් කම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාන් වන කන්න මරියාමන්ද ඔතුමිගේ වුත්තු ශද්වාත් පුතු සුදෝ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්සල වරුන්ද සුදෝ ජුසේ වාස් මුනිදුන්ද සෑම කල්ලි සදා කාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධමන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද උන් හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දෙන මැනව උන්වහන්සේ මගින් උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරේද සර්වබලධාරී දෙවී පියාණනි සුදාත්මයන් වහන්සේ හා සමග එක්වඩසන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත්
සදාටම අත් වේවා ආමේ අපි නැගිට අපි අපෙම්ම අහමු දෙවියන් හා පාතර ජේසුස් සම්විධානන් හා පාතර තිබුණු මේ මහා ගනුදෙනුව තවමත් අපට තේරුම් ගියේ නැත්තේ මන්ද යන ප්‍රශ්නය මේ මොහොතේ ප්‍රශ්නයක් නොවන බවද මේක සදාකාලික ජීවිතයේ තිබෙන තුරා අප නැගිය යුතු ප්‍රශ්නයක් ඇයි අපට තේරෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නය අපි නිරන්තරව අසන්නට සලස්වන්න කියලා කියමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ආරාධිත වේවා වහන්සේගේ රාජ්‍ය පැමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් නිරතුරුව වේවා අපගේ දිනා භෝජනය අපට ප්‍රදාන කරන මැනව අපට වාද කරන අයගේ වැරදි අපට ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කර මැනව සමිදානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතර පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමය පතමු ඔබට සාමය වේවා ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණනි අපට සාමය දෙන මැනව මෙන්න දේව බැටළු පෝතකයාණන් මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධනාලත් ඔබ භාග්‍යවන්තයෝය සම්මානනි ඔබ වහන්සේ මාතෘට වඩින්නට මම සුසෙක් නොවේමි ඒත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවනේ
සවස් හයමාරට දී පූජාවන් පැවැත්වෙන බව මතක් කර සිටිනවා. නිවෙස්වල සිටින රෝගීන්ට ඒමට අපහසු අයට ඔබ දී පූජාවට පැමිණෙන විට පුංචි කඩදාසියක් ගේන්නට පුළුවන්. ඒ ආශිර්වාද කළ අලු ටිකක් රැගෙන ගිහිල්ලා ඔබටම යාඥාවක් කියලා ඒ අයට කුරුසේ සලකුණු කරගන්නට හැකි බව මතක් කරනවා. එකම පාලසෙන් බ්‍රහස්පතින්ද රෝගීන් සඳහා දිවස ප්‍රසාද වහන්සේ දානය කරනු ලබනවා. සිකුරාදා සවස පහට පාද නමස්කාරයෙන් පසුව දිය පූජාව පැවැත්වෙනවා. විශේෂයෙන් මතක් කර සිටිනවා සතියන්ත දිය පූජා සිරිත් ප්‍රකාරව පැවැත්වෙන අතර ලබන සතිය පැවැත්වෙන චතාරික ධර්ම විවේකයේ තවමත් පිටස්තරින් පැමිණෙන අය තවමත් ඔබගේ පැමිණීම සඳහන් කළේ නැත්නම් පිටුමාට හෝ අපේ සංවිධායක අයට ඔබගේ නම සඳහන් කරන්න. ඒට හේතුව තමයි සංවිධානය කිරීමේ පහසුව මිස ඔබට අවශ්‍ය කරන තේපැන් සංග්‍රහයන් ආහාර පාන ආදිය සහ ඔබට වාඩිවීමට හැකි අවස්ථා සලසා දීමට තමයි ඒ දෙය ඔබෙන් අහන්නේ. කිව දෙනෙක් මටත් දන්වලා තිබෙනවා දමිළ භාෂාව කතා කරන අය සහ වෙනත් පිටස්තරේ මිසමට මේ ප්‍රශංසා මෙහෙට පැමිණෙන අය ඔබටත් නිදහස තියෙනවා. විශේෂයෙන් මිසම තුළ කොට්ටාංශ මූලිකයන්ට ඔබට තාමත් නම දෙන්නට අපහසු වුණා නම් බැරි වුණා නම් පිටුමාට ලබා දෙන්න මේ මෙහෙන් පසුව අද සවස ස්තුති කරනවා. අපි නැගිට සිටිමු. අපි යාඥා කරමු. අද සුපුතේ අපින් දෙවි සම්විධානන් වහන්සේ අහනවා ඔබට තවමත් තේරුම් ගියේ නැද්ද? බොහෝ දේ අපට
තේරුණයි කියලා හිතාගෙන සිටින ඔබෙන් මගෙන් අහන්නේ තවමත් ඔබට තේරුම් ගියේ නැද්ද කියන ඒ ප්‍රශ්නය මේ මොහොතේ ප්‍රශ්නයකට උත්තරයක් පමණක් නොව ඒ සදාකාලික ඉදිරියේ අනාගතයේ හෙට දවසේ ඔබෙන් මගින් වගේ අපි සීලු දෙනාගෙන්ම පෞලේ හැම දෙනාගෙන් විදේශගතව සිටින අයගෙන් පවහන ප්‍රශ්නයක් ඔබට තවමත් තේරුම් ගියේ නැද්ද ඒ කුමක්ද දෙවියන්ගේ ආදරය විතරක්ද අපි ලැබූ අත්දැකීම් අප ලැබූ ජීවිතයේ විවිධාකාර උස්පාත්තැන් ඒ සියල්ල මේට සම්බන්ධයි තවමත් අපි වැඩියේ සිතන්නේ නැතුව තේරුම් නොගෙන අනවබෝධය තුළ ජීවත් වෙන ඔබෙන් මගෙන් තමයි අහන්නේ ඔබට තවමත් තේරුම් ගියේ නැද්ද එක මෙනෙහි කරමු ඉදිරියේදී මෙනෙහි කරමු අපි ආඥා කරමු විශේෂාකාරයෙන් අපගේ ඉදිරි සතියේ පැවැත්වෙන ඒ චතාරික ධර්ම විවේකය යහපත්ව ජනතා සහභාගීත්වයක් මෙන්ම ජනතාව ඒ ජීවිතය සිත මනස වෙනස් කරගන්න අත්දැකීමක් බවට පත් කරගන්නට අපව මෙහෙවන්න සුදාත්මයන්න් තුළ අපව යොමු කරවන්න මේකදී අපගේ ස්වාමින් වන ජේසු සමිධානන් උදෙසාම අපට ලැබේවා සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා සිරිබාලතිදේ මහත්මයාණන් වන පියාණුද පුත්‍රයාණුද සුදාත්මයාණුද අපව ආශිර්වාද කරනසේක්වා ආමෙන් යන්න සාමෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා යාලමේ අපි සතරංගය අපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ තිස්පි සාන්තගේ නාමයෙන් නාමයෙන් ජෙසු පිටයි ජෙසු පිටයි ෆාදර් ප්‍රශංසාවේවා ඉතින් ප්‍රේමන්තේනි අද දවසේදී අපි එකතු වෙලා ඉන්නේ උන්වහන්සේ ස්තුති කරන්න ප්‍රශංසා කරන්න උන්වහන්සේගේ වචනේ අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඉතින් මම ආරාධනා කරනවා අද දවසේදී ඔබ මේ ඇවිල්ලා ඉන්න තැනේදී උන්වහන්සේ ස්තුති කරනකොට උන්වහන්සේට ප්‍රශංසා කරනකොට අපිව අපෙන් වෙන් වෙලා අපේට උන්වහන්සේගේ ආලේපය
දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපි දිව්‍ය පූජාවට සහභාගී වුණ අය අපි මේ එක ශරීරයක් වෙලා ඉන්න මොහොතේ අපි නැවතත් උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු, උන්වහන්සේගේ නාමය පසසමු. පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිත් සාදුගේත් නාමෙන් ආමෙන්. හලෙලූයා. ස්තුති ජේසුනි, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. හලෙලූයා. ස්තුති ජේසුනි, හලෙලූයා. හලෙලූයා. ස්තුති ජේසුනි, ප්‍රශංසා වේවා, ගෞරව වේවා. හලෙලූයා. Hallelujah, hallelujah, hallelujah. Mahimaya viva suti jis prashant. Hallelujah, suti swam. Premantini, Geetavali 150 vani geetikave unmahase. Apita matak karanawa Geetavali 150 vani geetikave geetavali ivarana wenakota unmahase kiyenawa jeevamana siyallu samidun prashansa karatta. ජීවමාන සියල්ල සමිඳුන් ප්‍රශංසා කරත්තා කියනවා. ඉතින් අපි ඔක්කොම ජීවමාන මිනිස්සු, හුස්ම ගන්න මිනිස්සු. එනිසා අපිට අයිතියක් තියෙනවා, අපිට යුතුයකමක් තියෙනවා උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඒ නිසා අපි නැවතත් අපේ දහතියල රොසවලා අපේ කටහඬ විවෘත කරලා අපේ මුළු ශක්තියෙන් අපි උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු, උන්වහන්සේගේ රාජ්‍යෝසවමු ස්තුති කරමු. හාලෙලූයා. සුති ස්වාමීනි, හාලෙලූයා. හාලෙලූයා, හාලෙලූයා. සුති ස්වාමී, නමස්කාර දෙවා. හාලෙලූයා, හාලෙලූයා. හාලෙලූයා, 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 හාලෙලූයා. ඔබ පමණයි මා පසුසන්නේ, මින්මතු දිවිය සදා පසුවයි මා දැනගත්තේ ඔබ දෙවිදුන් කියා. පසුවයි මා දැනගත්තේ දෙවිදුන් කියා. සිරදම් ගාන ගුම පමණයි ඔබ පමණයි මා පසසන්නේ, මින්මතු දෙවිය සදා පසුවයි මා දැනගත්තේ ඔබ දෙවිදුන් කියා. පසුවයි මා කිසි අඩුවක් මට නෑ. ඉන්න විදියට එන්න කිවේ ඒ ආදරය නිසා. දෙවිදුනි ඔබේ ආදරේ, දෙවිදුනි ඔබේ ආදරේ කිසි අඩුවක් මට නෑ. පමණයි මා පසසන්නේ, මින්මතු දෙවිය සදා පසුවයි මා දැනගත්තේ ඔබ දෙවිදුන් කියා. පසුවයි මා දැනගත්තේ ඔබ දෙවිදුන් කියා. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. Swami namaskar viva. Hallelujah, 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 hallelujah. මූණුවර, දෙවියන් වහන්සේගේ මූණුවර හතරක්. ඒ මූණුවර හතරේදී පළවෙනියෙන් අපි ඉගෙන ගත්තා උන්වහන්සේ දෙවියන් වහන්සේ කියලා. ඉතින් මේ වෙලාවේ අපි ඒ වචනය අදහන්න යනවා, ඒ වචනය ප්‍රකාශ කරන්න යනවා, අපි උන්වහන්සේට කියන්න යනවා. අපි අදහනවා උන්වහන්සේ දෙවියන් වහන්සේ, මේ ලෝකේ කාටත් වඩා ඉහළින් ඉන්න දෙවියන් වහන්සේ.
دبي برو كيدن كينواد اي دبي برون جي دبي برون تاي ابي انحاسري ستوتي කරන්න ප්‍රේමන්තෙනි අපි එනිස අපි අපේ දාත ඉලට ඔසවලා අපි අදහලා කියමු අපි අදහනවා දේවද දෙවියන් වහන්සේව මේ වෙලාවේ උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ අපිව මේ තැනට ගෙන ආපු දෙවියන් වහන්සේ අපිව මවපු දෙවියන් වහන්සේ අපි ඒ දෙවියන් වහන්සේට අපි ස්තුති කියමු ප්‍රශංසා කියමු নমස්කාර කියමු සූතේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා සුදි සුදි ස්වාමිනේ ප්‍රශංසා වේවා নমස්කාර වේවා හාලෙලුයා 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 ඔබ දුන්නු මේ දෙවෙනි වරේ මග හැර ගන්න බෑ ඒ නිසා මට ජේසුනි ඔබටම නතු වෙමි මා අපි හැම කෙනෙක්ම සතිපතා මේ ස්ථානෙට ඇවිල්ලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. අපි අපේ තියෙන අරගල වලට ප්‍රශ්න වලට අපි උන්වහන්සේගෙන් අයදිනවා. ස්වාමිනේ මට විසඳුමක් දෙන්න කියලා. සමහර වෙලාවට අපිට අමතක වෙලා. ඒ සහෝදරයා කිව්වා වගේ උන්වහන්සේ අපිට පෙන්වන තව එක මොහොනවරක් තමයි. උන්වහන්සේ ඔබේ මගේ මෞන් කරවන අද දවසේ මාගේ ප්‍රේමාන්තිනේ ඒ ජීවමාන තනන් වහන්සේ ඔබේ මගේ හැම අරගලයකටම උන්වහන්සේ ඒ නිර්මාණාත්මක පිළිතුරක් දෙන්න යනවා අදහන්න මාගේ ප්‍රේමාන්තිනේ අපිට සමහර වෙලාවට ඒ ප්‍රශ්නේ තමයි මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙලා ඇති සමහර වෙලාවට ඔබ ජීවිතේ නැති කරගන්නවා කියන ඒ තැනටත් ඇවිල්ලා ඇති ඒත් මාගේ ප්‍රේමාන්තිනි ඒ තැනදී උන්වහන්සේට පිළිතුරක් තියෙන ඔබේ ජීවිතේ මාගේ ප්‍රේමාන්තිනි ඒ නිසා අපි මේ මොහොතේදී අයිති කරගමු උන්වහන්සේ අපි හැම කෙනෙකුගේම ජීවිත ස්පර්ශ කරන්න අපි හැම කෙනෙකුගේම ජීවිත ගලවන්න ඇවිල්ලා ඒ නිසා මම ආරාධනා කරනවා අපි හැමෝම ඉහළට දෑත් ඔසවලා මේ ජීවමාන තනන් වහන්සේට අපි හැමෝම අපි දන්න වචනෙන් අපි උන්වහන්සේට ස්තුති කියමු උන්වහන්සේ ඔබේ මගේ ජීවිත ගලවන්න ආපු නිසා අපි උන්වහන්සේට ස්තුති කියමු හාලෙලුයා හාලෙලුයා ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරව වේවා ස්තුති ජේසු හාලෙලුයා හාලෙලුයා ප්‍රශංසා වේවා ස්තුති ජේසු ප්‍රශංසා අහසේ තරු දෙස මැලුවේ මිමා කෙතරම් පුදුමද ඒවා කඳු ශිඛරයන් මා නෙත ගැටුණා ඔබ බල මහිමය තුටුවා සුවඳ නැති පොඩි මල්
වඩා මහා පුදුම ලෙසින් දෙවි දේ ඔබ මාමවා විශ්වයේ මැවුම් කරුවානනි ඔබටයි සසගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම ගැතිනෙම් විශ්වයේ මැවුම් කරුවානමි ඔබටයි ඔබගේ ප්‍රේමන්තනි උන්වහන්සේ නැවත ඔබට මට උරුමයක් දෙනවා ඒ දිව්‍යන් වහන්සේ ඒ මැවුම් කාර්යයන්න් වහන්සේට තාත්තා කියන නම ආමන්ත්‍රණය කර ඔබේ මගේ හදවතට ඒ දැනෙන ස්පර්ශය මාගේ ප්‍රේමන්තනි ඒ තාත්තාගේ ස්පර්ශය අදහන් මේ මොහොතේ ඒ තාත්තා ඔබේ මගේ හැම අරගලයකටම හැම ප්‍රශ්නයකටම උන්වහන්සේ විසඳුමක් වෙන්න යනවා. ඔබට මට උරුමයක් උන්වහන්සේ දෙන්න යනවා. තාත්තා කියලා ආමන්ත්‍රණය කරා. ඒ නිසා මාගේ ප්‍රේමන්තනි නැවත නැවතත් අපි උන්වහන්සේට ස්තුතිය කියමු. උන්වහන්සේ මේ හැම දෙයක්ම ඔබට මට දීලා මේ හැම උරුමයක්ම ඔබට මට දීලා ඒ දේවතාත්තගේ හස්තයට ඔබව මාව ගන්න නිසා අපි නැවත උන්වහන්සේට ස්තුතිය කියමු. හාලෙලූයා ප්‍රශංසා වේවා. සුදි ජේසු මහිම වේවා. සුදි තාත් ඔබාන්සට ගෞරව වේවා. මහිමය වේවා. හාලෙලූයා හාලෙලූයා. සුදි සම් ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා. සුදි සම් ප්‍රශංසා කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි සදා කව නොවෙනස් වන්නා දේව රචිතා ඔබයි සදාකාලිකව නොවෙනස් වන්නා දේව රචිතා ඔබයි Thank you.
තාත්තගෙන් එහාට අපිට මහා ආදරයක් දෙන මගේම තාත්තා අබ්බා තාත්තා කියන වචනය ඔබට මට ගායනා කරන්න ඔබට මට යාඥා කරන්න රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ කියනවා වගේ තවදුරටත් වහල්ලු නෙමේ අබ්බා පියාණනි කියලා යාඥා කරන්නට ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මට ආරාධනා කරලා ඔබට මට බලය දීලා තියෙනවා එනිසා ප්‍රේමවන්තනි බය වෙන්න එපා ශුද්ධාත්මයන් වහන්සේ අපි අතර මේ වැඩවසන මොහොතේ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන මොහොතේ ඔබේ අරගලයත් එක්ක ඔබේ ප්‍රශ්නයත් එක්ක කියන්න මම අදහනවා ඔබ වහන්සේ මගේ අප්පා ඔබ වහන්සේ මගේ අප්පා ඔබ වහන්සේ මගේ අප්පා Abba piyanani obai Abba piyanani obai ජේසුස්වාමීන් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් වන්න කියලා දුර්වල අප උදෙසා ඇයට දේවතාත්තා ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් වන්න කියලා අපි ආශා කරමු නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද ගුණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබගේ ශ්‍රී නදරේ ආශිර්වාද රත්නිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසී පලයන් ජේසුස් ආශිර්වාද රටා සාන්ත මරියනි දේවමෑණියනි පාපෝදෙස දනත ප්‍රේමනලි යක්ෂකලමනව ආමෙන් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපි වාඩි වෙමු ප්‍රමන්තේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා දැබර ප්‍රේමවන්තිනි ඔබට ප්‍රථමයෙන්ම මතක් කරනවා ලබන සතියන්තයේ කියන්නේ මේ එන සතියන්තේ නෙමෙයි ඊළඟ සතියන්තය අපිට විශේෂයි අපි හැම දිනෙකම කාලයක් ඉඳලා බලාගෙන හිටපු පියවර හතරේ ඥානකාන්තියක් මේ දේවස්ථානයේ ඒ කියන්නේ 23 වෙනිදා සිකුරාදා සහ 24 වෙනිදා සෙනසුරාදා 23 සිකුරාදා පොය දිනය ඒ නිසා ඔබ හැමෝටම මේකට සම්බන්ධ වෙන්න පුළුවන් උදෑසන 9ට අපි ආරම්භ කරනවා. ඉතින් ප්‍රේමවන්තිනි ජීවිත
පෙරලන ජීවිත වෙනස් කරන අත්දැකීමක් ගෙනල්ලා දෙන මේ පියවර හතරේ ඥානකාන්තියට ඔබ සහභාගී වෙන ගමන් තව ඔබට එකතු කරගෙන ඉන්න පුළුවන් අලුතින් මේ අත්දැකීම දෙන්න පුළුවන් හැම කෙනෙක්වම එකතු කරගෙන ඒ දවසට එන්න කියලා මම ඔබෙන් ඉතාම ආදරයෙන් ඉල්ලනවා ප්‍රේමවන්තිනි ඒ වගේම ඔබට මතක් කරනවා අද දවසේ ඔබ යන්න කලින් ඔබ පැමිණෙනවා නම් ඒ වගේම ඔබේ නිවසේ අය පැමිණෙනවා නම් ඔබට පුළුවන් ඔබේ පැමිණීම තහවුරු කරලා යන්න ඉදිරියේ සේවය කරන අය ඉදී දේවස්ථානයට ඇතුල් වෙන තැන ඔබට පුළුවන් ඔබේ නම දුරකථන අංකය දීලා ඒ පිළිබඳ තහවුරු කරලා යන්න අපි මේ දවස්වල ඒ පැමිණෙන සංඛ්‍යාව ගණනය කරනවා ඒ නිසා ඔබට පුළුවන් ඔබ ඇතුළු ඔබේ පවුලේ අයගේ නම් දීලා යන්න විශේෂයෙන් අපි මේ දවසේදී ඔබට දිවා ආහාරයේ වගේම තේ විවේකවලදී ඔබට තේ පාන මේ සියල්ල ලෑස්ති කරනවා ඉතින් ඒ නිසායි ඔබෙන් ඔබේ පැමිණීම තහවුරු කරන්න කියලා ඉල්ලන්නේ මේ දින දෙක නැවත ඔබට මතක් කරනවා 23 වෙනිදා පොය දවස සිකුරාදා ඒ වගේම 24 වෙනිදා සෙනසුරාදා පියවර හතරේ ඥානකාන්තියට ඔබ සියලු දෙනාටම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඒ වගේම ප්‍රේමවන්තේනි අපි කාලයක් ඉඳලා යාඥා කරනවා අපේ 40 වෙනි අවුරුද්ද වෙනුවෙන් අපි ඒක ප්‍රකාශයට පත් කරලා අපි 40 වෙනි අවුරුද්ද මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ ජූනි මාසේ පළමු වෙනිදාට. ඉතින් ඒ නිසා ඔබට ආරාධනා කරනවා ජූනි මාසේ පළවෙනිදා ඔබේ දිනපොතේ වෙන් කරගන්න අපිත් එක්ක සංගයක් විදියට අපි එකතු වෙන ඒ ජාතික වැඩපිළිවෙලට ඔබත් එකතු වෙන්න. ඉතින් ඒ දවසට ඔබ යාඥා කරන්න ඔබේ පෞද්ගලික යාඥාව ඇතුළේ ඒ දවස වෙනුවෙන් යාඥා කරන්න කියලා මම ඉතාම ආදරයෙන් ඉල්ලනවා. ඒ දවසට පැමිණෙන්න ඔබ ඒ ගැන මේ වෙනකොට සූදානම් වෙන්න කියලා ඔබෙන් ඒ දිනය මතක් කරනවා ජූනි මාසේ පළමු වෙනිදා ගැන උදෑසන 9ට කොළඹදී අපි හමු වෙන්න තමයි මේ වෙනකොට සියලු කටයුතු අපි සූදානම් කරගෙන යන්නේ. ඉතින් ප්‍රේමවන්තේනි ඒ වගේම පියවර හතර ඥානකාන්තිය පිළිබඳවයි නැවත ඔබට මතක් කරන්නේ මම කිව්වා වගේ ඒ දින දෙකටම අපි ආහාර පාන දෙන්න සූදානම් වෙනවා ඔබේ ඇතුළෙන් මෙහෙවීමක් තියෙනවා නම් මේ වැඩ කටයුතු වලට ඔබ දායක වෙන්න ඕනේ ඔබට පුළුවන් විදියට ඔබ දායක වෙනවයි කියලා ඔබට යම් ඇතුළාන්ත මෙහෙවීමක් තියෙනවා නම් ඔබට පුළුවන් සේවය කරන කීර්ති තාත්තව හෝ දීප්ති සහෝදරියව හමු වෙන්න ඒ අයට ඔබේ උපකාරය ලබා දෙන්න ඔබට හැකියාව තියෙනවා ප්‍රේමවන්තිනි ඒ වගේම මම ඔබට මතක් කරනවා හැමදාම වගේ ඔබේ අත්දැකීම් තියෙනවා නම් අපිට ලියලා ගෙනල්ලා දෙන්න අද දවසෙත් මට කීපයක් ලැබුණා හැබැයි කීප දෙනෙක් සූදානම් වෙලා ඉන්නව එයාගේ අත්දැකීම් මෙතනට ඇවිල්ලා ප්‍රකාශ කරන්න ඒ නිසා මම ඊළඟ සතියේ ලියලා තියෙනවා කියවනවා ඒ නිසා අපි දැන් ඒ අත්දැකීම් වලට සවන් දෙන්න යනවා ඒ වගේම ඔබට මතක් කරනවා අවසානයේදී ඔබට පුළුවන් මෙතන ඉදිරියට ඇවිල්ලා දේවස්ථානයේ ඇතුලේ ඔබේ පෞද්ගලික යාඥාව ලබා ගන්න ගමන් දෙපස යාඥා කණ්ඩායම් ඉන්නවා ඔබේ යාඥාව ලබා ගන්න. ඒ වගේම Zoom තාක්ෂණය හරහා YouTube හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන අයටයි මේ පණිවිඩය. ඔබට පුළුවන් ඔබේ පෞද්ගලික යාඥාව ලබා ගන්න පහත තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔබට පුළුවන් යාඥා කුටිවලට ඇතුල් වෙන්න සේවය කරන අයව ඔබව මෙහෙවයි අපේ යාඥා කුටිවල ඉන්න අය ඔබ වෙනුවෙන් යාඥා කරාවි ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඔබ ප්‍රේමවන්තයනි ප්‍රේමවන්තයනි උන්වහන්සේට සාක්ෂි දරනවා කියන්නේ ඊට වැඩිය දෙයක් තියනවාද අද මෙතනට අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා එකතු වෙලා මේ සහෝදරිය ඇගේ ජීවිතේ ලැබපු ඒ අත්දැකීම ජේසුට මහිමය ගෙන දෙන්න ජේසුගේ ආදරය ප්‍රකාශ කරන්න ඇය ඔබත් එක්ක අද මේ සාක්ෂි බෙදා ගන්න යනවා. ඉතින් මං ඉස්සලාම අහනවා වාගෙන්. ඔයා මේ සුවේ ලබන්න ඉස්සලා මොනවද වට මොන වගේ දේවල්ද සිද්ධ වෙලා තිබුණේ? කෙටියෙන් අපිට කියන්න බලන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මගේ ස්නායු අමාරු නිසා මං සෑහෙන්න වචන වලින් විස්තර කරන්න බැරි තරම් දුක් විඳා
ඒකෙන් මං ඩෙසර්ට් වගේ පැනඩින් බොනවා සපෝස් ඉට් දාන මාර වේදනාවක් ඒ කියන්නේ ඒ ස්නායු රෝග තියෙන අයමයි දන්නේ ඒකේ වේදනාව ඊට පස්සේ මම මේ සැහැණ කලක් මෙහි ඇවිල්ලා තියෙන පස්සේ ජනවාරි දෙවෙනි සතියේ පණිවිඩයක් ආවා ස්නායු අමාරු වලින් පෙරණ කෙනෙක් සුව වෙනවා දැන් වෛද්‍යවරු සනාථ කරනවා කියලා එතකොට මං ඒක පුදුමාකාරයෙන් මං දිව්‍ය පූජාවට සහභාගී වෙලා මං ජේසුනි මාව පේන්නේ නැද්ද කියලාත් එහෙම ආපු වෙලාවල් තිබුණා ඊට පස්සේ මේ දිව්‍ය මේ අර මේ සුවේ පණිවිඩය අයිති කර ගන්නකොටම මගේ මේ මෙතන මේ ඔළුව මෙතනින් ගියා කරන්ට් එකක් වගේ මට තේරුණා උනාසේ මාව මාර විදියට ස්පර්ශ කරනවා කියලා මගේ එන්න බැරුව කකුලේ දනස්සය අමාරු වතුන ඒකත් කැක්කුම කොහෙන් ගියාද නැහැ ඊට පස්සේ මම ආයති කරගත්තා ඔබ වහන්සේ අදනම් මාව ස්පර්ශ කරා මාව පුදුම විදියට සොය අත්දැක්කා කියලා ඒක තමයි මගේ ඔබ එතකොට ඊට පස්සේ අනාවරණයේ ආයති කරගෙන ඔබ යාඥා කරගන්න ආවා එතකොට යාඥා කරනකොට ඒ වෙලාවේ අත්දැකීම මොකක්ද උනේ ඒ වෙලාවේ මම යාඥා කරගන්නකොටත් ඇත්තටම ඒ පුදුම නිදහසක් ඒ කියන්නේ මගේ මේ නිතරම මේ වෑන් ටයිට් වෙනකොට මම පුදුමාකාර වේදනාවක් වින්දා ඊට පස්සේ අද වෙනකම්ම මට කියන්නේ එහෙම ඒ වේදනාව නැහැ කියන්නේ පැනඩින් පැනඩෝල්වත් බොන්න තරම්වත් කියන්නේ මට මම බය නැතුව දැන් වැඩ කරගන්නවා ඒ කියන්නේ ගෙදර අතු ගන්නවත් බයයි අර මේ බලඳක් උස්සන්නවත් බයයි වගේ ගොඩාක් අමාරුකම් වල හිටියා දැන් මම ඒකෙන් හරීම වැඩත් ගොඩාක් කරනවා මං ඉතින් මේ බෙහෙත් බොන්නෙත් නැහැ ඉතින් මට ඇත්තටම මගේ සුවය මම දිනපතාම මං අත්දකින්නවා මට පුදුමාකාර සුවයක් තියෙන කියලා ඒක මං ගොඩාක් අයිති කරගෙන ජේසුත් එක්කම ඒ ප්‍රශංසාම කරගෙන ඉදිරියට යනවා කියන්නේ ඔයා කියන්නේ ඔයාට ඒ අයිනාවරණේ අයිති කරගෙන ඔයා යාඥා කරා ඒ අයිති කරගද්දිත් ඔයාට අත්දැකීමක් වුණා ඔයාට කරන්ට් එකක් ගියා වගේ දැනුණා ඊට පස්සේ ඉස්සරහට ඇවිල්ලා යාඥා කරගත්තට පස්සේ ඒ යාඥා කරගත්ත මොහොතෙදිම ඔයාට පුදුම විදියට ඇතුළට ඒ දැනුණා ඒ සුවය ලැබිලා මේ වෙන විට ඔයා ඒ හැම දෙයකින්ම සුවපත් වෙලා උන්වහන්සේ වෛද්‍යවරු ඒ කියන්නේ කිසිසේත්ම සමහරට සුවය දෙන්න පුළුවන්ද කල්යයිද කියලා ඒ තිබු දේවල් ඔක්කොම පැත්තකට දාලා ජේසු මුළුමනින්ම ඔයාව සුවපත් කරලා ඉවරයි. අපි ස්වාමීන් වහන්සේ ලත්පොළ සන්නාදයක් දෙමුද? හාලෙලූයා ස්තුති ස්වාමිනී ප්‍රශංසා වේවා. හරි මම තවත් එක සාක්ෂියක් ඔබ වෙතට අරන් එනවා. සහෝදරයා ඇවිල්ලා කතා කරයි. සහෝදරිය ඒ ලැබපු අත්දැකීම මේ යාඥාව මෙහෙය තුලදී සති දෙකකට කලින්. ඒ නිසා මම ආරාධනා කරනවා එන්න. එන්න ඉස්සරහට එන්න එන්න. වත් එන්න වා මෙතෙන්ට එන්න. එන්න වත් එන්න කට්ටි එන්න. අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ තවත් උන්වහන්සේ ආදරය තුල උන්වහන්සේ දුන්නු තවත් සුවවීමක්. ඔව් ඔයා මට කියන්න මේ සුවවීම ලබන්න ඉස්සෙල්ලා මට ඉස්සම් දැනගන්න ඕනේ මොන වගේ තත්වයකද තමන්ගේ සහෝදරිය හිටියේ? මේ සහෝදරියගේ ඔළුව හිරිවැටිලා ලොකු කැක්කුමක් තිබුණා. ඊට පස්සේ අපි ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරලා වෛද්‍යවරයා කිව්වා MRI එකක් අරන් එන්න කියලා. ඊට පස්සේ ඒකේ තියෙනවා මේ අර මොළේට ලේ යන ප්‍රධාන නහරයක ගෙඩියක්. ඊට පස්සේ ඒක නහයෙන් ගිහලා ඒක ඔපරේෂන් කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ඔපරේෂන් එක කළා. ඒ කරලා ඒ කළාට පස්සේ අර නහයේට කඩලා තමයි කරන්නේ. කලවෙන් කෑල්ල කඩලා දානවා නහයට. ඊට පස්සේ කලවේ ලොකු තුවාලයක්. ඊට පස්සේ මාස දෙකක් ගියාට පස්සේ මේ තුවා කකුලේ තුවාලේ හොඳ වුණත් මෑට කකුල හොල්ල ගන්න බැරුව තිබුණා. චුට්ටක්වත් හොල්ලන්න බෑ. කාමරේ ඉඳලා බාත්รูම් එකට යන්නෙත් වීල් චෙයර් එකේ. ඊට පස්සේ මෑම කිව්වා මෑට ජේසුට යාඥා කරලා අත් දෙක උස්සලා යාඥා කරන තැනකට යන්න ඕනි කියලා. ඊට පස්සේ මම ජනවාරි අන්තිම අඟහරුවාදා මෙහෙට අරගෙන ආවා.
අරගෙන ඇවිල්ලා පිටිපස්සේ ඉඳගෙන අපි අරන් මෙයාව අරගෙන එනකොට කොයි වගේ තත්යකද මෙයාව ඔබලා අරගෙන ආවේ වීල් චෙයාර් එකේ ඉන තත්ත්වේ තමයි හිටියේ ඊට පස්සේ අපි කෙරෝලේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට මෑ කිව්වා අත් දෙක උස්සන් යාඥා කරනකොට අත් දෙක ගිනි ගන්නවා වගේ කියලා ඊට පස්සේ අපි මේ යාඥාව ඉවර වෙලා තාත්ත ළඟට යාඥා කරගන්න අරගෙන එන්න ඕනකම තිබුණා නමුත් මෑට එන්න තරම් බැහැයි කිව්වා ඇවිදගෙන ඉන්න බැහැ ඊට පස්සේ මම සේවය කරන සහෝදරෙක්ට මම හම්බෙලා කිව්වා පොඩ්ඩක් මොළේ ඔපරේෂන් කරපු පේෂන්ට් කෙනෙක් ඉන්නවා තාත්ත ළඟට අර යන්න උදව් කරන්න කියලා ඊට පස්සේ ඔහුයි මායි මෙව අරගෙන ආවා මෑ කිව්වේ කකුල් වල ලොකු කළු ගල් වගේ තියෙනවා එන්න බෑ කියලා. හරි අමාරුයි ඒ ඉඳලා මෙතනට ආවේ. ඇවිල්ලා තාත් යාඥා කරනකොට මෙයාට මොනවද? යාඥා කරනකොට මොන වගේද මෙයාට උනේ එතන ඒ වෙලාවේදී? ඊට පස්සේ තාත්තා මෑට අත තියලා යාඥා කරනකොටම මෑව වැටුණා. වැටලා පොඩ්ඩක් දඟලන්න ගත්තා. ඊට පස්සේ දඟලලා මෙතන යාඥා කරන සොයුරයන්ට කිව්වා මෑට තවත් යාඥා කරන්න කියලා. ඊට පස්සේ එක සොයුරියෙක් මෑගේ කකුලට අත තියලා ඇහැව්වා තද ගතියක් තියෙනව නේද මම යාඥා කරන්නම් කියලා යාඥා කළා. යාඥා කරලා කිව්වා ඔයාගේ දැන් කකුල හොඳයි බය නැතු උස්සන්න කියලා. මෑ ඉස්සුවා උස්සපු වෙලාවෙ ඉඳලා මේ වෙනකම් මෑට වීල් චෙයාර් ඕනේ ඇවිදගෙන යන්නේ. එතකොට මම දැනගත්තා මෙයාව ඊළඟ ගිය සතියේ මෙයා ඇවිල්ලා තාත්තා ගාවට වෙලා යාඥා කරනකොට ඔයා ඇවිදගෙන ආවේ නේද? ඔයා ඇවිදගෙන ඇවිල්ලා තාත්තා ගාවට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ඔයා යාඥා කරලා විස්තරේ කියනකොට අර එදා ආපු කෙනා නෙමෙයි ගිය සුභානේ ආවේ යාඥා කරලා. දැන් අද බලන්න ස්වාමීන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්ය ඇවිද ගන්න බැරුව විවිධාකාර කියන්න බැරි තරම් හිර වෙලා හිටපු මේ සහෝදරිය අද ඇයගේ දෙපයින් ඇවිදගෙන ඇවිල්ලා ඒ මහා ප්‍රාතිහාර්ය ජේසුගේ සුවය අයිති කරගෙන අද මේ පවුල තුල බලන්න මේ සහෝදරිය හිටගෙන ජේසුට ඒ සාක්ෂි දරන ගමන් ඔබට කියනවා ඒ ඔබටත් එවැනිම සුවය දෙන්න ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබත් ඒක අයිති කරගන්න කියන ඒ පණිවිඩය ඇය අරගෙන එනවා එහෙම නේද ඇත්තටම ඔව් මගේ කකුල ලොකු කළු ගලක් මේක එල්ලලා මට අතන ඉඳලා මෙතනට එන්න බෑ. සේවය කරන එක්කිනා අදිනවා මෙයා මාව තල්ලු කරනවා. ඒත් මගේ කකුල උස්සන්න බෑ. ඉතින් මේගොල්ලෝ තල්ලු කරාට මට යන්න බෑ. මගේ කකුල ලොකු කළු ගලක් එල්ලලා. ඒත් මේගොල්ලෝ ඇදගෙන ඇදගෙන ඇවිල්ලා මෙතන තිබ්බා ඔළුවට අත තිබ්බා වැටුණා ඉච්චරයි දන්නේ. දැන් මං ඇවිදිනවා. ස්තුතියි. ප්‍රශංසා වේවා. හැලෙලුයා. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා. මහිමේ වේවා. අපි සියද නම නැගිටලා උන්වහන්සේගේ පාමුලට එමු. අපි අපි මතක් කරගම්මු මේ සවුන්ඩ් එක හදන්න ඕනේ මේ මේකත් අපි මතක් කරගම්මු මේ සියල්ලම උන්වහන්සේ කරන්නේ ඇයි අපි හැමෝටම තියෙන ආදරය නිසායි වෙන හේතුවක් හොයන්න ඕනේ හොඳද නරකද උන්නාන්සේ අපිට ආදරේ ආදරේ උන්නාන්සේ බලාගෙන ඉන්නවා අපි අහුවෙලා ඉන්න තැනින් අපිව නිදහස් කරගන්න මේ වගේ නමස්කාරයේ යන අදහිල්ල තියෙන දෙවියන් වහන්සේ විශ්වාස කරන පරිසරයක මිනිස්සයාට කරන්න බැරි දේ උන්වහන්සේ සිදු කරනවා අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කියමු හාලෙලුයා 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 ප්‍රශංසා වේවා නමස්කාර වේවා හාලෙලුයා 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 ගෞරවය වේවා හාලෙලුයා හාලෙලුයා නමස්කාර වේවා මේකද අපගේ ස්වාමින් වන ජේසුස් නිසාම අපට ලැබේවා ප්‍රේමන්තේනි මේ සවුන්ඩ් එක හරිම අමුතුයි මේ මොකක් හරි මෙතන දෙන්න මේ
ප්‍රේමන්තේනි අපි අද ඇතුල් වෙන්නේ හෙට දවසේ චතාරීක කාලයටයි. අපි චතාරීක කාලයට ඇතුල් වෙන යුගය ඇවිල්ලායි තියෙන්නේ. අපි හෙට ඉඳලා දවස් 40ක් චතාරීක අත්දැකීමට ඇතුල් වෙන්නයි සූදානම් වෙන්නේ. මම ඔබට ආරාධනා කරනවා මේ දවස් 40 මුළු හදවතින් මුළු ශක්තියෙන්ම මේ වෙත යොමු වෙන්න සූදානම් වෙමු. මේ දවස් 40 අපිට විශේෂයි. මේ දවස් 40 අධ්‍යාත්මික ගමනක් යන්නයි සූදානම් වෙන්නේ. එතකොට අපේ තේමාව චතාරික කාලයටම තියෙන තේමාව මාන්සෙන් ආත්මය දක්වා යන ගමනක්. මාන්සයේ සිට ආත්මයට යන ගමනක්. ඒ නිසා අද අපි ආරම්භ කරන්නේ චතාරික කාලයට සූදානම හැඳින්වීම අපි ඔබත් එක්ක බෙදාගන්න. ප්‍රේමන්තේනි, දෙවියන් වහන්සේ අපේ පෘථුවිය මවනකොට උන්වහන්සේගේ මැවිල්ලේ ක්‍රමවේදයක් තමයි උන්වහන්සේ විවිධ කාලවල් හැදුවා. නැද්ද? ලංකාවේ නම් ඒ කාලවල් එච්චරම වෙනසකට පේන්නේ නැහැ. ඒත් සමහර රටවල් වල ඒවා හොඳටම තියෙනවා. සමහර රටවල් වල මේ දවස්වල තියෙන්නේ සීත කාලේ හොඳටම සීතයි. ඊළඟට එනවා සීත අඩු වෙන කාලය වසන්තය නේ. ඊළඟට උෂ්ණ කාලය. ඊළඟට කොළ වැටෙන කාලය එනවා. ග්‍රීස්මය කොළ වැටෙන කාලය එනවා. ඉතින් සමහර රටවල ලස්සනයි හැම තැනින්ම ගස්වල කොළ අමුතු පාටක් වෙලා හැම තැනම වැටෙන්න පටන් ගන්න. ඇයි? දෙවියන් වහන්සේගේ නිර්මාණය තමයි හැම දෙයක්ම හරි කාලයට සිදු වීම. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එතකොට අපේ ජීවිතත් ඒ වගේ තමයි. අපේ ජීවිත අරගෙන බැලුවොත් අපි එකපාරම ලොකු වෙලා ඉපදිලා ලොකු වෙලා මිනිස්සු වුණේ නෑ. අපිත් කාලයක් තියෙනවා නේ. ලදරු කාලයේ තියෙනවා, මෞකුසේ කාලේ ඉන්නවා, දදරු කාලයේ තියෙනවා, ළමා කාලයේ තියෙනවා, නැද්ද? තරුණ කාලයේ තියෙනවා. එතකොට විවාහයට ඇතුල් වෙන කාලයේ තියෙනවා, දරුවෝ බිහි වෙන කාලයේ තියෙනවා, නැද්ද? දරුවන් ඉස්කෝලේ හරින කාලේ, තමන්ගේ රැකියාවේ ඉහළට යන කාලය, නැද්ද? අන්තිමට වයසට යන කාලේ තියෙනවා නේ. අන්තිමට මැරෙන කාලෙත් එනවා නේ. කවුද කිව්වලු මැරෙන එකත් පණ යන වැඩක් කියලා? එතකොට ඔබට පෙනේ මේ කාලවල් හරහා තමයි අපිව රැගෙන යන්. ප්‍රේමන්තේනි, මේක ශරීරයට සීමා වෙච්ච කාලයක් විතරක් නෙමෙයි. අපි මානසිකවත් ඒ වගේම අධ්‍යාත්මිකවත් කාලවල් හරහා ගමන් කරනවා. ඒ වගේ කාලවල් තියෙනවා නේ. සමහරු යනවනේ ශාස්ත්‍ර බලන්න යනවා, මොන කාලෙද අපි ඉන්නේ, නැද්ද? ශාස්ත්‍ර බලලා කියනවා මේ කාලේ රාහු මෙහාට ගිහිල්ලා, නැද්ද? රාහු එක තැනක ඉන්න නැතුව එහෙම හැම තැනම යනවා. එතකොට රාහු මෙහාට ගිහිල්ලා අරයා මෙයාත් එක්ක යාළු වෙලා මේ කාලේ මාරු වෙනවායි කියලා කාලවල් ගැන කතා කරනවා. අධ්‍යාත්මික ජීවිතෙත් කාලවල් තියෙනවා. දෙවියන් වහන්සේව හඳුනා ගන්න කාලයක් තියෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදය ඇඟට දැනෙන කාලවල් තියෙනවා. ඒ වගේම වියලි කාලවල් තියෙනවා. අධ්‍යාත්මික ජීවිතය යන ඕන කෙනෙක් ඒක දන්නවා. වියලි කාලවල් තියෙනවා. වියලි කාලයක් කියන්නේ දෙවියන් වහන්සේ හැංගිනවා, උන්වහන්සේගේ උදව්වක් නැහැ වගේ.
ඉතී වගේ කාලවල ඇතුලෙන් අපි යනකොට අපිට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. හැබැයි පුදුම දේ ඔය හැම කාලයක් ඔස්සේම දෙවියන් වහන්සේ අපේ ජීවිත ගොඩ නගනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒකට තමයි අපි කියන්නේ අධ්‍යාත්මික ගමන. ඉතින් අපිට පිළිගන්න වෙනවා අපිට දුකයි මහියේ අපි දැන් ඉන්න යුගයේ. අපි දැන් ඉන්න යුගයේ කියන්නේ දැන් අපි ජීවත් වෙලා ඉන්න කාලේ මම දැකලා තියෙන දෙයක් තමයි මේ අධ්‍යාත්මික ගමන මිනිස්සු තුල ගොඩක් අඩුයි. අධ්‍යාත්මික ගමන වෙනුවට අපි ගාව තියෙනවා ගොඩක් වෙලාවට භක්තිවන්ත ගමනක් තියෙනවා. භක්ති අභ්‍යාස කරලා යාඥා කරලා යාඥා පොත් කියවලා අභ්‍යාස තුලින් දෙවියන්ගෙන් යමක් ලබා ගැනීමට උත්සාහයක් ඇරෙන්නට ඇතුලෙන් වර්ධනය වෙලා හිටපු තැන ඉඳලා තව තැනකට ගොඩ නැගෙන ගමන ගොඩාක් අඩුයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. වයස විස්සේදී හිතපු විදිහටම තමයි අධ්‍යාත්මික බලපුවම හතලියෙදිත් හිතන්නේ. හතලියෙදි හිතපු විදිහටම තමයි හැටියෙදිත් හිතන්නේ. වර්ධනයක් නෑ අධ්‍යාත්මයි. චතාරීක කාලේ අපට දීලා තියෙන්නේ මොකටද? අධ්‍යාත්මික ජීවිතයේ වර්ධනයක් ඇති කරගන්න. ලියාගන්න අයට පුළුවන් ලියාගන්න. මේකට තමයි අපිට තියෙන්නේ. සමහරලාට අපි ඒක තුළත් සමහරලාට අපි භක්ති අභ්‍යාසවල යෙදෙන්න පුළුවන් නේ. චතාරික කාලේ ඇතුලාන්ත වර්ධනයේ ගමනේ යෙදෙන්නේ නැතුව. එතකොට 2010 චතාරිකෙත් එකයි 2020ත් එකයි. පණපිටින් ඉන්නවා නම් 2030ත් එහෙමයි කියලා හිතාගන්න පුළුවන්. ඇයි භක්ති අභ්‍යාසවල යෙදෙනවා, කුරුසේ මාර්ගයේ යනවා, අපි ඔක්කොම කරනවා. හැබැයි අධ්‍යාත්මයේ වර්ධනයට යන්න තේරෙන්නේ නැහැ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේ. නිසා තමයි මට හැඟුණේ අද අපි මේ චතාරිකේට හැඳින්වීම මෙනෙහි කරනවා. සභාව අපට ඒක දීලා තියෙන්නේ මොකටද? ඉන්න අධ්‍යාත්මික තත්වයේ ඉඳලා තවත් තත්වයකට වර්ධනය වෙන්න. මේ ගමනට තමයි අපට දීලා තියෙන්නේ දවස් 40ක්. ඒකට අපි මාතෘකාවක් ගන්නවා මේ දවස් 40ට. මොකද්ද මාතෘකාව? මාන්සේ සිට ආත්මයට ගමන. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා අපි ඔක්කොම මේකේ යෙදෙමු. මම ඇතුළුව හැමෝම අපි මේ ගමනේ යෙදෙමු. දෙවනි මාතෘකාව කාන්තාරය. මේ දවස් 40 අපිට ආරාධනා කරන්නේ කාන්තාරයේ ගමනකට. ඒ කියන්නේ යමක් මැරෙන්න ඕන, අලුත් දෙයක් ඉපදෙන්න ඕන. පරණ දේ මැරෙන්නේ නැතුව අලුත් දේ ඉපදෙන්නේ නැහැ. යමක් මැරෙන්න ඕන, අලුත් දෙයක් ඉපදෙන්න ඕන. මේක බයිබලයේ පුරාම තියෙනවා. මොකද්ද පුරාම තියෙන්නේ? මේ ගමන, අධ්‍යාත්මික ගමන. පරණ දේ මැරෙනවා, අලුත් දෙයක් බිහි වෙනවා. එතකොට මම අද කල්පනා කළා මේ ගමන දිගටම බයිබලයේ තිබුණට දවස් 40ක් නේ. දවස් 40ක් කිව්වම ඇයි මේ 40 අරන් තියෙන්නේ? 40 බයිබලයේ සංකේතයක්. මොකටද? කාලයක්. කාලයක් සම්පූර්ණ වෙන්නේ 40. අපේ දැන් යුගයේ අපි ඇවිල්ලා තියෙන්නේ මෙට්‍රික් ක්‍රමයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට සම්පූර්ණ වෙන්නේ 10. 10 බැරි නම් 100. 100 බැරි නම්
داها අපි යන්නේ මැට්‍රික් ක්‍රමයට අපි පොඩි කාලේ තිබුණේ ඉංග්‍රීසි ක්‍රමය ඒකට තමයි දුසිම ඒ කාලේ බිත්තර දුසිමක් තමයි වික්කේ බිත්තර දුසිමක් දෙන්න කියලා දුසිමක් කිව්වම කියන්නේ 12ක් අද කිව්වොත් දුසිමක් කියලා ගුටිත් කන්න බැරි නะ ඇයි මිනිස්සු දන්නේ 12 අවුන්ස අපි ගියේ අවුන්ස අවුන්ස 16ක් තමයි අවුන්ස 16ක් මොකද දැන් ඔක්කොම 10වට මාරු කරලායි දින ඔක්කොම 10යි කිලෝමීටර්ද මීටර්ද ලීටර්ද ඔක්කොම 10න් තමයි වැඩි වෙන්නේ එතකොට ඒ කාලේ කිලෝමීටර් ලීටර් මීටර් තිබුණෙත් නැහැ ඉංග්‍රීසි ක්‍රමවේදයේ තිබුණෙත් නැහැ 40 පාවිච්චි කළා මොකටද 40 පාවිච්චි කළේ පෙන්වන්න දීර්ඝ කාලයක් එක යුගයක් ඉවර වෙලා අලුත් යුගයක් ආරම්භ වීම ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා එතකොට චතාරික කියන්නේ මොකද්ද කාලයක් සෑ දවස් 40ක කාලයක් දීර්ඝ කාලයක් මොකටද පරණ දේ නැති වෙලා අලුත් දේට ඇතුල් වෙන්න පැහැදිලිද මං කියන දේ හරි ඉතින් මේ 40 සම්බන්ධ චරිත කීපයක් බයිබලයේ තියෙනවා මම සඳහන් කරන්න කැමතියි පළවෙනි එක්කෙනා නොආ නොආ දැන් නොආට දෙවියන් වහන්සේ කිව්වා බෝට්ටුවක් හදලා නැගලා ඉන්න කිව්වා කොච්චර කාලද බයිබලයේ කියනවා දවස් 40යි රෑ 40යි දීර්ඝ කාලයක් හැබැයි මොකද වුනේ නොආ බෝට්ටුවට නැගිනකොට තිබුණු ලෝකෙ නෙමෙයි නොආ බෝට්ටුවෙන් බහිනකොට තිබුණ දැක්කද ඔන්න ඔන්න න්‍යාය දවස් 40 ඉවර වුණා රෑ 40 ඉවර වුණා නොආ නැගිනකොට බෝට්ටුවේ තිබුණු ලෝකය වෙනස් වෙලා නොආ බහිනකොට තිබුණේ අලුත් ලෝකයක් ඕක තමයි ගමන අපි කිව්වේ යුගය කාලය ගමන මේක තිබුණ නැත්නම් දවස් 40ේ චතාරිකේ තේරුමක් නැති වෙනවා 40 පටන් ගත්ත කෙනාම තමයි ඉවර වෙනකොට ඉන්නේ 40 පටන් ගන්නකොට ගිය තරහම තමයි 40 ඉවර වෙනකොටම තියෙන කරන්නේ 40 පටන් ගන්නකොට කිව්ව කුණු හරපම තමයි 40 පරිවර වෙනකොටත් කියන්නේ ඇයි වෙනස ඇති වෙන්නේ නැත්තේ අපි අර ක්‍රමවේදවල යෙදුනට මේ ගමනට ඇතුල් වෙන්නේ නැති වෙනව ඊළඟ චරිතය තමයි ඊළඟ චරිත ගොඩක් තියෙනවා ඊශ්‍රායෙල් සෙනග ඒගොල්ලන්ට 40 තියෙනවා අවුරුදු 40ක් නොවාට දවස් 40යි ඊශ්‍රායෙලයට අවුරුදු 40ක් පටන් ගත්තේ කොහමද පටන් ගත්තේ වහලු හැටියට ඉවර වුණේ කොහමද පොරොන්දු දේශයක් ලබලා දැක්කද අධ්‍යාත්මික ගමනක් කියන්නේ පටන් ගන්න එක විදියකට ඉවර වෙන්නේ තව විදියකට දැන් ඉතින් ඔබට තේරෙනවා ඇති මම මොකද්ද කියන්නේ කියලා ඊළඟට එලියා දිවස් ප්‍රසාද ඉවරයක් එලියා දිවස් ප්‍රසාදිවරයන් දවස් 40ක් හිටියා කාන්තාරි තවයි ඉන්නවා මෝසස් දවස් 40ක් රෑ 40ක් හිටියා කන්ද උඩ දෙවෙනාංශෙක් එලියට එම් පල්ලයට බැහැලා එනකොට තමයි මූණ බැබලෙනවා ඒක මං ඒක සම්බන්ධ නැහැ මේ එලියා මං කිව්වේ එලියා දවස් 40 පටන් ගන්නකොට බයෙන් දිව්වේ කාටද ජෙසබෙල් කියන ස්ත්‍රියට බයි රජිනට බයි මැරෙන්න කියලා දිව්වේ හැබැයි 40 ඉවර වෙනකොට කන්ද උඩ දේව හමුවීමක් ලබලා අමුතු බලයක් නිර්භීතකමක් ලබලා ආපහු ඒ තැනටම බය නැතුව ගියා ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා ඇයි එලියා දිවස් ප්‍රසාදිවරයා තුල ඒ 40ේ ගමනේදී වෙනසක් ඇති වුණා. ඊළඟට ජේසු අපේ බයිබලයේ කියනවා අපි චතාරිකේ පටන් ගන්න හැම චතාරිකෙන් පටන් ගන්න පළවෙනි ඉරිදා පටන් ගන්න
ජේසු වනාන්තරයේ එහෙම නැත්නම් කාන්තාරයේ දවස් 40ක් නිරාහාරව සිටීම. එතනින් තමයි මේ ගමන පටන් ගන්න. ඉතින් එතනදී අපිට කියන්න පුළුවන් මෙහෙම කාන්තාරයට ඇතුල් වුණේ මරියා සහ ජොසේගේ පුත්‍රයන්. නාසරති මරියා සහ ජොසේගේ පුත්‍රයා කාන්තාරේ ගමනට ඇතුල් වුණා. කාන්තාරෙන් එළියට ආවේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඒ ගමන ඇතුලේ පුදුමාකාර ගොඩනැගීමක් සිදු වුණා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එක තැනක ඉඳලා තව තැනකට වර්ධනය වෙනවා. එහෙනම් අපේ ජීවිතෙත් මේ දවස් 40 අපේ ප්‍රාර්ථනාව, අපේ ආඥාව, අපේ උත්සාහය මොකටද? පටන් ගත්ත කෙනා නෙවෙයි ඉවර වෙන්න ඕන. එතකොට අපි පටන් ගන්නෙ මාංශයෙන්. ලියා ගන්නට පුළුවන් ලියා ගන්න. අපි පටන් ගන්නෙ මොකෙන්ද? මනුස්ස මට්ටමින් මාංශයෙන්. අපි ඉවර වෙන්නේ කොහෙන්ද? ආත්මයෙන්. මාංශයේ සිට ආත්මයට යන ගමන. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන දේ? හරි. දැන් ප්‍රේමවන්තේනි, අපිට අපේ ජීවිතයට මේක සම්බන්ධ කරගන්න අපි අද මෙනෙහි කරනවා ජේසුගේ කාන්තාරේ දවස් 40. ඔක්කොම බලන්නේ. හැබැයි අපේ මේ ගමනට උදව් වෙන විදිහට බලනවා. එතකොට මේ අවුරුද්දේ සභාව අපට දීලා තියෙන්නේ ලූක්ස් විශේෂයේ ඉන්න ඒ පරීක්ෂාව. ඒත් මම ලූක්ස් විශේෂයෙන් ගන්නේ නැහැ, මම මත්තෙවුස් විශේෂයෙන් ගන්නවා. මොකටද අපි දැන් ජේසුගේ දවස් 40 ගමන දිහා බලන්න යන්නේ කාන්තාරේ? ඊක තුලින් අපි අපේ චතාරිකේ අපි කොහොමද සූදානම් කරගන්නේ? එතකොට අපි අද බැලුවොත් අපි ජේසුගේ ගමන පටන් ගන්නකොට අපි බැලුවොත් තියෙනවා මතෙව් 4:1. එකල ජේසුස් වහන්සේ, අයියෝ නිකම් පණ නෑ වගේනේ, එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයන් විසින් පාලු කරේට පමුණුවන ලැබූසේක. මේක ටිකක් පුදුම සාගත වාක්‍යයක්. කවුද උන්නාන්සේව පාලු කරේට අරගෙන ගියේ? කවුද? ශුද්ධාත්මයන්. මොකටද අරගෙන ගියේ? යක්ෂයා විසින් පරීක්ෂාන්. ඒ නිසාත් දන්නේ ජේසු පරමණ්ඩලයේ උගන්නනකොට කිව්වේ අපව පරීක්ෂාවට නම් ගෙනියන්නේ. Lead us not into temptation. දුල් පරීක්ෂාවට අහුවෙන්න දෙන්න එපා. බලන්න මොකද්ද මේ සිදු වුණේ. මේක හොඳට. එතකොට අපි ගොඩක් අපි හිතන් ඉන්නවා දෙවියන් වහන්සේට කිට්ටු වෙලා ජේසු එක්ක යනවයි කියන්නේ ප්‍රශ්න තිබුණු ඒවා ඔක්කොම ඉවරයි, ගැටලු ඔක්කොම ඉවරයි, හෙට ඉඳලා ඔක්කොම හරියනවා, කෝටිපතියෙකුත් වෙනවා, ඉල්ලන දේවල් ඔක්කොම හම්බ වෙනවා, නියමෙට මාර්ග ඔක්කොම ඇරෙනවා. එහෙම තිබුණා නම් අද මේ කී දෙනෙක් ක්‍රිස්තු ශ්‍රාවකයෝ? දැන් මෙතන කියනවා, මෙතන ලස්සනට කියනවා අපිට උගන්වන දවස් 40 මේ වනාන්තරයට එම නැත්තම් පාලුකරයට අරගෙන ගියේ කවුද? ශුද්ධාත්මයානෝ. මොකටද අරගෙන ගියේ? පරීක්ෂා කරන්න. කවුද පරීක්ෂා කරන්නේ? යක්ෂයා. ඇයි? අපි වර්ධනය වෙන්නේ ප්‍රශ්න ගැටලු මැදින්. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒක ලියා ගන්න අයට පුළුවන් ලියා ගන්න. අපේ වර්ධනයට තියෙන ක්‍රමවේදය මාර්ගය තමයි ප්‍රශ්න ගැටලු මැදින් තමයි අපි වර්ධනය වෙන්නේ.
ඒ නිසා මතක තියාගන්න ඕන අපේ ප්‍රශ්න එපා ගැටලු එපා කරදර එපා කියලා අපි පැත්තකට වෙලා ඉන්න ගියොත් මැරෙන්න තමයි වෙන්නේ නැහැ මේවා තුලින් තමයි හැබැයි කොහටද අරන් ගියේ පාළු කරේට ප්‍රේමන්තේනි මේ සභා පියවරුන් බයිබලයේ කියවනකොට මම මේ ඉස්සර කියලා දෙනවා සභා පියවරුන් බයිබලයේ කියවනකොට ඒ අය විශේෂ විදිහකට බයිබලයේ කියවුවා ඒ තමයි ජේසුගේ ජීවිතය දිහා බලනකොට ඒගොල්ලෝ බැලුවා පරණ ගිවුසු මේ කොහේ හරි මේ ජේසුගේ මේ ජීවිතයේ සිද්ධිය ගැන කියලා තියනවාද කියලා එතකොට ඒක තමයි මම මේ ඉස්සෙල්ලා කිව්වේ ජෝසෆ්ගේ කතාව තුළ ඒ සභාපියවරු කියන්නේ මුල් සභාවේ ජේසුගෙන් අපෝස්තුලන්ගෙන් පස්සේ ආපු පියවරු ඒගොල්ලෝ කිව්වා ජෝසෆ් කියන්නේ ඇත්තටම එඳ හිටපු ජේසුගේ ලකුණ කියලා. ඇයි ඒ වගේ ප්‍රශ්න මැදින් ගිය කෙනෙක්. ඒ වගේම සභාපියවරු කියවලා තියෙනවා මේ කාන්තාරය කාන්තාරි කියන්නේ මේ පාළු කරය ඇත්තටම ආදම් සහ ඒවගේ පාරාදීසයයි උද්‍යානයයි කියලා මං අපව කියනවා මේ පාළු කරය කියන්නේ දැන් මේ පාළු කරය කියන්නේ මොකද්ද ඒ කාලේ මුලදී ආදම් සහ ඒවට දෙවියන් වහන්සේ දුන්නු මොකද්ද දුන්නේ මහා උද්‍යානයයි පාරාදීසයයි කියලා කිව්වා. එතකොට පාරාදීසය කොහොමද පාළු කරන්නේ? ඒකට තමයි ඒගොල්ලෝ කිව්වේ මෙනෙහි කළ අපිට කිව්වා වුණේ මෙහෙමයි ආදම් සහ ඒවව දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට සියලු බලතල බෙදාගෙන මොකද කළේ? පාරාදීසයේ තියාගෙන හිටියා. යක්ෂයා ඇවිල්ලා මොකද කළේ? යක්ෂයා ඇවිල්ලා සැකය ඇති කරලා කිව්වා මොකක්ද ඇති කරපු සැකය? උඹව දෙවියන් වහන්සේ හරියට බලාගන්නේ නැහැ. උඹ ගැන පොඩි ඊර්ෂ්‍යාවකුත් තියෙනවා. උඹව බලාගත්තේ නැත්තම් ඕක හරියන්නේ නැහැ. එතකොට ආදම් ඒව හිතුවා ඇත්තනේ බං අපි ඕම හිටියොත් අපිව බලාගන්න එකක් නෑ දෙවියන් වහන්සේ අපි ගැන බලාගන්න ඕන කියලා මොකද කළේ? කෑවා. අපි දැන් කියනවා ලනුව ඒ කාලේ ගෙඩිය. එතකොට ඒකට මොකද වුණේ? දේව සම්බන්ධකම කැඩුනා. එකිනෙකා එක්ක තිබුණු සම්බන්ධකම නැති වුණා. පරිසරයත් එක්ක තිබුණු සමගිකම නැති වෙලා ගියා. පාරාදීසය කාන්තාරයකට පෙරළුණා. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා. දැන් ඔන්න නව ආදම් ඇවිල්ලා. කවුද නව ආදම්? ක්‍රිස්තුස් වහන්සේ. පාවල්තුමා හඳුන්වන රෝම ලිපියේ ජේසුව නව ආදම්. කොරින්ති ලිපියේ කියනවා නව ආදම්. නව ආදම් ඇවිල්ලා දැන් සුද්ධාත්මයනෝ මොකද කරන්නේ? නව ආදම්ම කෙලින්ම ගෙනියන්නේ කොහටද? මෙන්න උද්‍යානයට. දැන් ඔන්න පාළුකරයක් වෙච්ච උද්‍යානයට. කවුද ඉන්නේ එතන? අර යතුරු අතට ගත්ත මිනිස්සයා, යක් මිනිස්සයා කියන්න බෑ, යක්ෂයා ඉන්නවා. දැන් ආධිපත්‍ය අතට ඇවිල්ලා. කාගේ අතින්ද ගත්තේ? ආදම් සහයවගේ අතෙන් ගත්ත ආධිපත්‍ය. යතුරත් අතේ, බලයත් අතේ. දැන් ඔන්න දෙවියන් වහන්සේගේ පුත්‍රයා ආවා. දැන් යක්ෂයා හිතන්නේ ඇති මෙයා මම ආදම් සහයව පෙරලා ගත්තා, මේ පුතාවත් පෙරලා ගත්තොත් සියල්ලම මගේ. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. දැන් පේනවාද කාන්තාරයේ ඇතුලේ දැන් අභියෝගයක්. ආත්මයද මාංශයද අභියෝගයක්. දෙවනි වගන්තිය තියෙනවා මේ සටන බලන්න. ලස්සනට අපිට සටන ගැන කියනවා. දහවල් සතලියක්ද, රෑ සතලියක්ද, නිරාහාරව උන් පසු උන්වහන්සේට සාගිනි ඇතිවිය. තුන්වෙනි වගන්තිය. එවිට
පරීක්ෂාකාරයා උන්වහන්සේ වෙත આવුත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල්ගෙඩි පාංගෙඩි වන්න අන්නකල මැනවයි කීය. දැන් හොඳටම බඩගිනිනේ. එතකොට කිව්වා මේ උඹවණක් දෙවියන් වහන්සේ බලා ගන්න එකක් නැහැ. ආදම් සයවට කිව්ව දෙයමයි කිව්වේ. මොකද කිව්වේ? උඹ ගැන බලා ගන්න ඕන. අතන ඇපල් මෙතන පාන්. නැද්ද? ඒ ඇපල් මේ පාන්. එතකොට කිව්වා ඔබ බලා ගන්න අරකම තමයි කිව්වේ. හැබැයි මේ ආදම් පරණ ආදම් නෙවෙයි. මෙන්න උත්තරයක් දුන්නා. ඊළඟ වාක්‍ය ලස්සනට කියනවා අපිට. උන්වහන්සේ උත්තර දෙමින් කියන්නේ මිනිසා ජීවත් වෙන්නේ කෑමෙන් පමණක් නොව දෙවියන් වහන්සේගේ මොවින් නික්මෙන සියලු වචන වලින් කියා ලියා තිබේ යයි වදාළසේක. නව ආදම් කිව්වා මගේ ප්‍රශ්නය මම විසඳන්නේ නැහැ. එහෙනම් මම දේවතාත්තගේ ආදරය විශ්වාස කරලා දේවතාත්තගේ වචනෙට කීකරු වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි මෙන්න චතාරිකේ හදවත. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ අපේ ආසාවන් වලට කීකරු වෙන්න. අපිට හොඳයි කියලා හිතන දේ කරන්න. අපිට පේන විදිහට ප්‍රශ්න විසඳා ගන්න. ඒ නිසා අපි එකට පුරුදුයි. ඒකට අපි උදව් ඉල්ලනවා දෙවියන්ගෙන්. අනේ දෙවියනි මට උදව් වෙන්න. චතාරික කාලේ අපිව කාන්තාරයට ගෙනල්ලා උන්වහන්සේ කියනවා ඔබට හිතන දේවල් කරන එක නතර කරන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එහෙනම් ඒ වෙනුවට මගේ වචනයට හොයලා කීකරු වෙන්න. මෙන්න චතාරිකේ ගමන. ඕකට තමයි නිරාහාරව ඉන්න කියන්නේ. මොකද නිරාහාරව ඉන්න කියන්නේ? නිරාහාරව ඉන්නකොට බඩගින්න දැනෙනවා, කණ්ඩම හිතෙනවා. එතකොට මොකද කරන්නේ? ඒ බඩගින්න දේව වචනෙට හරවනවා. අනේ දෙවියනි මට මග පෙන්නලා දෙන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන දේ? එතකොට නැත්තම් අපි නිරාහාරව හිටියයි කියලා එච්චර වැඩක් නැහැ. ඇයි? නිරාහාර ඉඳලා තව කෙනෙකුට නිරාහාරව තව කෙනෙක් හිටියේ නැත්තම් අපිට ආඩම්බරයක් ඇති වෙනවා. මම නම් ඌ වගේ නෙමෙයි, උන්ට බෑ ඉන්න, මම නිරාහාරවත් හිටියයි කියලා ආඩම්බරයට අහුවෙච්ච හැටිය ආදම් සහයි වගේ පහපෙට වැටුණා. විනිශ්චයට වැටෙනවා. අපි නම් මේ මිනිස්සු වගේ නෙමෙයි. ඇයි? අපි ක්‍රියාවටයි යොමු වෙන්නේ. ක්‍රියාව නෙමෙයි, මොකටද? මං ආස කරන, මං කැමති විසඳුමට බෑ කියලා දේව වචනයට විවෘත වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි පොඩි පොඩි දේවල් අපි බලමු. මේ අද තරුණ පරම්පරාව, ඉති තරුණම වෙනුවෙන් නෑ, මැදවිය පරම්පරාව. ගොඩක් අපේ අය ජීවත් වෙන්නේ ෆේස්බුක්, ටික්ටොක්. නැද්ද? අපි බැලුවොත් නිකං ඉන්නකොට ගත්ත ෆෝන් එක බැලුවා. කෑම නිරාහාරව ඉන්න පුළුවන්, ෆේස්බුක් බලන් නැතුව ඉන්න පුළුවන් කමක් නෑ. ටොප් බලන් නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. නැද්ද? අපි එකට වහල් වෙලා. එතකොට නිරාහාරව ඉන්නවයි කියන්නේ මාව සතුටු කරන මගේ හදවතේ හිස් බව පුරවන ඕනම දෙයක් තියෙනවද? මං එකට බෑ කියනවා. එතකොට මගේ ඇතුලේ ඇති වෙනවා ගින්නක්, බඩගින්නක්, හිස් බවක්.
ඒක මම මොකද කරන්නේ මම එය දේව වචනෙන් පුරවා ගන්නවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඔන්න එතකොට ගමන ආරම්භ වුණා එතකොට ඒක निराහාර වීමට තැනක් තියෙනවා මොකටද निराහාර වෙන්නේ අර ගින්න හරහා දේව වචනෙට සවන් දෙන්න පරිත්‍යාග වීමේ තේරුමක් තියෙනවා මොකටද පරිත්‍යාග වෙන්නේ ඒ පරිත්‍යාගයේ තුල ඇති වෙන හිස් බව මගේ නැතිවීම මම දැනන් සිට විවුර්ත ගන්නවා ඔබ වහන්සේගේ වචනය මට දෙන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හැබැයි හොඳට මතක තියා ගන්න ඕන අර පරීක්ෂාව පළවෙනි පරීක්ෂාව අපි මෙනෙහි කරපු ඒ පළවෙනි පරීක්ෂාවේදී යක්ෂයා පරීක්ෂා කළේ ජේසු කවුද කියන එක. ජේසු කවුද කියන එක පරීක්ෂා කළේ. ඔබ දෙවියන්ගේ පුත්‍රයා නම් එහෙම තමයි කිව්වේ. දැන් අපටත් තියෙන ලොකුම පරීක්ෂාව තමයි ඔබට මට තියෙන ලොකුම පරීක්ෂාව මම කවුද? මේක හොයන්න ඕන. දැන් මම කවුද කියන එක මට පොඩි කාලේ ඉඳලමනේ මං ඉගෙනගෙන තියෙන්නේ. නේ අපිට ඉතින් ගෞරව නාම වලින් ආමන්ත්‍රණය කරලා තියෙනවා පොඩි කාලේ ඉඳලම නේ ගොනා මෝඩයා බූරුවා මම දන්නේ කෙනෙක් යාගේ එයාගේ එයාගේ හදපු ඉඩමේ කරත්තයක් පිහිටවලා තියෙනවා ඉතින් අපි අහුවා මොකටද මේ කරත්තයක් තියෙන්නේ කිව්වා මම පොඩි කාලේ මට කිව්වා උඹ හොඳ කරත්තයකට බැඳලා දක්කන්න විතරයි මම මේ කරත්තෙ මෙතන තිබ්බේ මතක් කරන්න මම කරත්තයක බැඳලා දක්කන්න කියපු මමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රේමන්තේනි අපිට අනන්‍යතාවයක් සමාජයෙන් දෙනවා දෙමෝපියන් දෙනවා අපිම සමාජය ඇති කර ගන්නවා නැන්ද එතකොට දැන් මට මතකයි ඉස්සර මම ඉගෙන ගන්න ගිය තැනට යන පාර තිබුණේ මෙඩිකල් කොලෙජ් එක ළඟ ඉතින් කෙලින්ම අපිට කියන්න පුළුවන් මේ ශිෂ්‍යෝ කවුද කියලා කොහොමද අර සුදු කෝට් එක ඇඳලා පාරෙන් පණින්නේ අර අර නලාව කරේ දාගෙන නැත්තම් පාර පනින්නේ නැහැ. ඇයි අනන්‍යතාවය ලැබෙන්නේ සමාජයෙන් පරිසරයෙන්. ප්‍රේමන්තේනි ඔය අනන්‍යතාවය తాවකාලිකයි. රිටයර් වුණාම කුලම් බහිනවා. නැත්ද වයසට ගියාම ඔක්කොම ඉවරයි තිබුණු සල්ලි නැති වුණාම ඔක්කොම අප්සෙට් ඇයි ඒ අපට උගන්වනවා ජේසු උගන්වනවා සැබෑ අනන්‍යතාවය හොයාගන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඒ නිසා තමයි අපිට කියන්නේ සමාජයෙන් ලැබිච්ච පරිසරයෙන් ලැබිච්ච ඒවා निराහාරව ඉන්න ඒවා අතෑරලා ඉන්න ඒවා තාරිනකොට හිස් බවක් ඇති වෙනවා හිස් බවක් ඇති වුණාම මේ එන සතියේ මම ඔබට යෝජනා කරනවා මොකක්ද යෝජනා කරන්නේ ජේසුගෙන් අහන්න ඇත්තටම මම කවුද ඕක තමයි කාන්තාරේ ඉගෙන ගන්න ඕන කාන්තාරේ මම ඉගෙන ගන්න ඕන මම කවුද මගේ වටිනාකම මොකද්ද උත්පත්ති පොතේ 16 වෙනි පරිච්ඡේදයේ තියෙන හග්ගා කියන ඉස්මයිල්ගේ අම්මා සාරායි විසින් එළවනවා ආබ්‍රහම්ගේ බිරිඳ හරාලා විසින් එළවලා දාලා මොකද උනේ කාන්තාරේ ඉන්නකොට දෙවියන් වහන්සේගේ දූතයා ඇවිල්ලා කතා කරනවා කතා කෙරුවට පස්සේ හග්ගා අමුතු දෙයක් කියනවා මාව පෙනෙන මාව දකින දෙවියන් වහන්සේව මම දුටිමි
මාව දකින දෙවියන් වහන්සේව මම දුටින්. මොකද්ද ඒ තේරුම? මේ තේරුම මේකයි. දෙවියන් වහන්සේ මාව දකින හැටි මම දැක්කා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඔබ දෙවියන් වහන්සේ දකින හැටි තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි අපිට දැන් කාම්තාරයේදී අපිට අපිව දකින හැටි අපි අතාරිනකොට අපි දකින හැටි හිස් භාවයේ දානකොට අපි අපි ගැන කල්පනා කරන එක උන්වහන්සේගේ පාමුල තියෙනකොට අපි උන්වහන්සේට කියනවා මට කියලා දෙන්න ඔබ වහන්සේ මාව දකින්නේ කොහමද? මාන්සේ කියන්නේ මම මාව දකින විදිය. ආත්මය කියන්නේ දෙවියන් වහන්සේ මාව දකින විදියයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. පැහැදිලිද මං කියන්නේ? ඒත් මේක හොයාගන්න ඕනේ. මේක තමයි අපි ගමනක් යනවා කියන්නේ. මේකේ ගමන යනවා කියන්නේ ඒකයි. අපි මොකද්ද යන ගමන? දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේ අපිව දකින විදිය අපි කාන්තාරයේදී හොයාගන්නවා. මේකට උදව් වෙන බයිබලයේ කොටසක් මං ඔබට දෙනවා. මේක මේ සතියේ හැමදාම උදේට රැට කියවන්න. ඔබ ඔබ ගැන හිතන දේ අතහැරලා මේ තැනට එන්න. මේක පොඩ්ඩක් හරවන්න. මං හිතන්නේ මෙයා අනිත් පැත්තට හැරෙනවා. හරි. මන්දිය බලන්න ලැජ්ජයි වගේ. හරි. එක ජුවම් එක ජුවම් තුන්වෙනි පරිච්ඡේදේ එක දෙක එක ජුවම් තුන්වෙනි පරිච්ඡේදේ එක දෙක මම ඔබට යෝජනා කරන්නේ මොකද්ද? නිරාහාරව ඉඳලා TikTok බලන එක නවත්තලා Facebook හොයන එක නවත්තලා ඕපාදූප බලන එක නතර කරලා මොකද කරන්නේ? මම කවුද කියන එක යාළුවන්ගෙන්වත් ලයික්ස් වලිනුත් ගොඩක් අයගේ වැඩ වටිනාකම වැඩි වෙන්නේ ලයික්ස් වැඩි වුණාම. මට ලයික්ස් 50ක් හම්බ වුණා. එතකොට ඒ වටිනාකම ඒකෙන් හොයන එක අතහැරලා මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනෙන් අපි අලුත් හදවතකට ඇතුල් වෙනවා. මෙන්න වචනේ මං කිව්වට පස්සේ කියන්න. බලන්න කියන්න. පියාණන් වහන්සේ අපට ප්‍රේම කර ඇත්. කොතරම් ප්‍රේම කර ඇද්ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළ සේක. ජේසුර කාන්තාරයේදී මොකද්ද දුන්නු? දෙවියන්වහන්සේ දුන්න තනතුර මොකද්ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා. යක්ෂයා මොකද්ද අයින් කරන්න බැලුවේ? මේක අයින් කරන්න බැලුවේ. එතන මෙතන කියනවා අපිට කොච්චර ආදරේ කළාද දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන තැනට ගත්තා. ඇත්තෙන්ම කියන්නේ අපි උන්වහන්සේගේ දරුවෝමය. දැක්කද? එතකොට ඊළඟට කියනවා ප්‍රසාද ස්නාපණයෙන් ඇත්තටම අපි උන්වහන්සේගේ දරුවෝ. කාන්තාරයේ මොකටද අපි ඉන්නේ දැන්? මේ දවස් 40 මොකටද අපි හිතන දේවල් අතහැර අතහැර අපි දකින විදිහ අතහැරලා දෙවියන් වහන්සේගේ අනාවරණය අයිති කරගන්නවා. ලෝකයා කියන්නේ දෙවියන් වහන්සේ නොහඳුනන බැවින් මට ඒකල්ල පේන්නේ නැහැ. අපවද නොහඳුනති. එහෙමද ලියලා තියෙන්නේ? ඈ ඔවුන් අපවද නොහඳුනති කියන්නේ ඔවුන් අපවද නොහඳුනති. වෙන වචනෙන් කියනවා නම් අපි ලෝකයේ මිනිස්සුන්ගෙන් අනන්‍යතාවය ගන්න හිටියානම් අපි අනිත් මිනිස්සු කියන ඒවට අහුවෙන්න හිටියානම් අපිත් අපේ අනන්‍යතාවය නැති කරගෙන. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේ. නිසම යෝජනා කරනවා උදේ නැගිට්ටම අනිත් ඒවා අනම්මනම් ඔක්කොම හිස් කරලා දාලා මේ වචනයට ඇතුල් වෙන්න. එතකොට අපි මොකද කරන්නේ? අර දේවල් අනන්‍යතාවයන් අතාරිනකොට කාන්තාරය
දේවචනේ ගන්නකොට අලුත්ම තැනකට අපිව රැගෙන යනවා. ඊළඟ කොටස බලන්න 3:2 ලස්සනට කියනවා ප්‍රේමවන්තේනි අපි දැනටම දෙවියන් වහන්සේගේ දරුවෝය. ඒත් අනාගතයේදී අපි කොයි ආකාරයේ අය වන්නෙමුයයි තවම ප්‍රකාශ වී නැත. කෙසේ වතත් උන්වහන්සේ ප්‍රකාශ වන විට අපි උන්වහන්සේට සමාන වන බව දනිමු. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේ. පොරොන්දුවක් දෙනවා, උඹ කොහොම වෙයිද අපි දන්නේ, හැබැයි අනාගතේ අපිත් ජේසු වගේ වෙනවා. අපි උන්වහන්සේට ස්තුති ප්‍රසංසා කියමු. හාලෙලුයා, 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 හාලෙලුයා. අපි චතාරිකයේදී මොකටද? මාංශෙන් ආත්මයට යන ගමනක්. මාංශේ අනන්‍යතාවයේ ගොනා බූරුවා, මාංශේ අනන්‍යතාවයේ රජ්ජුරුවෝ කුමාරයා, ඒව වැඩක් නැහැ. ඒ ඔක්කොම වලට දාපුවම වලනවා අපිත් එක්ක. මාංශෙන් ආත්මයෙන් මොකද්ද? දෙවියන් වහන්සේගේ දරුවෙක්, ජේසු දරුවෙක් වගේ අපිත් උන්වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේගේ ස්වභාවය අපට දෙනවා. චතාරිකේ අපි ලෞකිකව ලබපු අවබෝධය අත්හැරලා දෙවියන් වහන්සේ දෙන තැනට අපි ගමන් කරනවා. අපි නමස්කාරය තුළ එතනට යන්න සූදානම් වෙමු. අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කියමු. හාලෙලුයා, නමස්කාර වේවා. හාලෙලුයා, හාලෙලුයා, හාලෙලුයා. Jesus,
ප්‍රේමන්තේනි බලන්න උන්වහන්සේ දෙස. විද්‍යාඥයෝ පාවිච්චි කරනවා මයික්‍රොස්කෝප් කියන යන්ත්‍රය පාවිච්චි කරලා ඒ අය ලේ බිඳක් දිහා බලපුවම ඒ ලේ බිඳ ඇතුලේ පුදුමාකාර දේවල් හොයාගන්න. ඒ ලේ බිඳ ඇතුලේ තියෙන සෛල, ඒ සෛලවල තියෙන ගතිය, ඒ ඔක්කෝම මයික්‍රොස්කෝපෙන් පේනවා. පියවි ඇසට නොපෙනෙන ඒ දේ මයික්‍රොස්කෝපේද පේනවා. ඒ වගේම මනුස්ස ඇස් දෙකට පේන්නේ මේ පූපයයි සප්‍රසාද කරඬුවයි. ඒත් ඇදහිල්ලේ ඇස්වලට පේන්නේ මරණෙන් උත්තාන වෙච්ච ජීවමාන සමිධානන් දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා. අපි පාවිච්චි කරන්නේ මොන ආයුධයද? මනුස්ස අවබෝධයද? අපි ඒකට කියනවා මාංශය. එහෙම නැත්නම් දේව ආලෝකයද? අපි ඒකට කියනවා ආත්මය. මාංශේ දැක්මෙන්ද ආත්මේ දැක්මෙන්ද? ඔව්, අපි ආත්මේ දැක්මෙන් දැන් බැලුවොත් මෙන්න මරණෙන් උත්තාන වෙච්ච ජීවමාන සමිඳුන් අපි අතරේ අපව නිදහස් කරන්න, අපට උපස්ථාන කරන්න, අපේ හදවත පෙරලන්න මෙන්න අද අපි අතරට ඇවිල්ලා. ළඟින් අය අමතක කරන්න, මාත් එක්ක එකතු වෙන්න, ඔබට ශුද්ධාත්මයනෝ දෙන වචන වලින් අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කියමු. හාලෙලුයා ප්‍රශංසා, හාලෙලුයා, හාලෙලුයා ප්‍රශංසා වේවා, හාලෙලුයා, හාලෙලුයා නමස්කාර වේවා, මහිමය වේවා, ගෞරවය වේවා, හාලෙලුයා, හාලෙලුයා ප්‍රශංසා වේවා, හාලෙලුයා, හාලෙලුයා ගෞරවය වේවා, හාලෙලුයා, හාලෙලුයා නමස්කාර වේවා, හාලෙලුයා, 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 හාලෙලුයා මහිමය වේවා, ගෞරවය වේවා, හාලෙලුයා, 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 හාලෙලුයා ප්‍රශංසා වේවා, ගෞරවය වේවා, හාලෙලුයා, 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 හාලෙලුයා ප්‍රශංසා වේවා, හාලෙලුයා, 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 හාලෙලුයා ප්‍රශංසා වේවා, ගෞරවය වේවා, හාලෙලුයා, 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 හාලෙලුයා අපි වහන්සේට නමස්කාර කරනවා. වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ප්‍රකාශ වන්න, වැඩි වැඩියෙන් ප්‍රකාශ වන්න වහන්සේගේ බලයයි වහන්සේගේ ශක්තියයි. හාලෙලුයා, 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 හාලෙලුයා නමස්කාර වේවා, හාලෙලුයා, හාලෙලුයා ගෞරවය. සීමාවක් නැති, නිමාවක් නැති ප්‍රේමය තුළම දැරුවේ ඕපයි. ලේවල මිලයෙන් මා පිළතිගත් අප්පා පියාණනි ඔබයි. සීමාවක් නැති, නිමාවක් නැති
බලන්න අද අපේ වචනය හරහා ජේසු දිහා බලන්න උන්වහන්සේ දේවතාත්ත විසින්ම ශුද්ධාත්මයනන් තුළ දේවතාත්ත විසින් ශුද්ධාත්මයනන් තුළ කාන්තාරි ලෝකේ අනන්‍යතාවයයි දේවතාත්ත දුන්න අනන්‍යතාවයයි ගැටෙන ගමන සමිදානන්ගේ දවස් 40 ගමන අපට අද මෙනෙහි කරන්න අවස්ථාව හම්බ වුණා සමාජයෙන් කිව්වා ඔබ ජුසේගේ මරියාගේ පුතා සමාජයේම කිව්වා ඔබ මේ ගමේ මේ නෑදෑයෝ මේ අය තමයි ඔබේ සහෝදර සහෝදරියෝ සමාජයෙන් පරිසරේ නාපු අනන්‍යතාවයට හිර කරන්න බැලුවා ඒක පැත්තක් අනිත් පැත්තෙන් යක්ෂයා දෙවියන් වහන්සේ අනාවරණය කරපු අනන්‍යතාවය අයින් කරන්න උත්සාහ කළා ඔබ ඇත්තටම දෙවියන් වහන්සේගේ දුප්පුතාද දෙවියන් වහන්සේ ඇත්තටම ආදරෙයිද ඔබ ඔබ බලාගත්තේ නැත්නම් ඔබ විනාශ වෙයිද ප්‍රේමන්තේනි ඔබයි මායි ප්‍රසාද ස්නාපනේ මේ අත්දැකීමටම ඇතුල් කළා ලෞකිකව ඉපදුණු අපි ලෞකික සමාජයක ඉපදිච්ච අපි ලෞකික පරිසරයක බිහිවෙච්ච අපිට ප්‍රසාද ස්නාපනය තුළින් දේව දරුකමට අපි ඇතුල් කළා. ඒත් අපිට අම්මලා තාත්තලා කිව්ව වචන පරිසරෙන් කිව්ව වචන සමාජය අපට කිව්ව දේවල් ඒ වගේම අපිම අපි ගැන විශ්වාස කරපු දේවල් අපිට ඇත්ත වුණා. ඒව හරහා අපි ජීවත් වුණා. ප්‍රේමන්තේනි ඒ නිසාම දැන් මෙන්න අපි ලෞකික දෙයකට මානසික අවබෝධයකට හිර වෙලා ජීවත් වෙනවා. දවස් 40ක් අපට උන්වහන්සේ දෙනවා මහා අනුග්‍රහයක්. චතාලිකේ ගමන අපි උන්වහන්සේ අපට කැඳවලා උන්වහන්සේ පිළ කියනවා මගේ පුතේ මගේ දුවේ එකින් එක ඔබ ගැන අනිත් අය කියපු දේවල් ඔබට කතා කරපු දේවල් අතාරින්න ඔබ ගැන හිතපු විදිහ අතාරින්න ඔබගේ විසඳුම් අතාරින්න මගේ වචනයට
කීකරු වෙන්න ඉගෙන ගන්න මම කියන දේ ඔබට ඇත්තයි කියලා අදහා ගන්න ඉගෙන ගන්න එතකොට මම ඔබව මාංශයෙන් ආත්මයට රැගෙන යනවා මානසික අවබෝධයෙන් අධ්‍යාත්මික බලයට ඔබව මම අරගෙන යනවා අපි දැක්ක සාක්ෂි දරනවාද අපි දැක්ක ඇවිදින්න බැරි කෙනෙක් කොහොමද යාඥාවකින් පස්සේ සම්පූර්ණයෙන්ම ඒ තත්ත්වය වෙනස් වෙලා ඇවිදින්න පටන් ගත්ත හැටි ඒක මනුස්සයන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ලෞකික මානසිකව හිතන තන හිර වෙන තනක් ඒත් අධ්‍යාත්මිකව ආත්මිකව අපි අදහනකොට ඒ බලය ගලාගෙන එන්න පටන් ගන්නවා අපි අද තීරණයක් ගම්මු අද අපි අයිති කරගම්මු නැහැ මම සමාජයේ හිතන විදිහට ලෝකයේ හිතන විදිහට මට දැනෙන විදිහට මම තව දුරටත් වහල් වෙලා ඉන්නේ නැහැ මම දෙවියන් වහන්සේ මට කියන දෙයට මම සම්පූර්ණයෙන්ම යටත් වෙනවා දෙවියනි මානසික අවබෝධයෙන් ආත්මික අවබෝධයට මානසික මරණයෙන් අධ්‍යාත්මික බලයට අපිව රැගෙන යන නිසා ඔබ වහන්සේට අපි ස්තුති කියනවා ප්‍රශංසා කියනවා හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා ගෞරවය වේවා Hallelujah, Hallelujah, Namaskar Viva, Hallelujah, 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 Prasansa Viva, Hallelujah, 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 Abhi Namaskar Karamo, Stuti Kiyamo, Prasansa Viva, Hallelujah, 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 Namaskar Viva, Hallelujah, Hallelujah, Sabai, 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 Hallelujah, 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 Namaskar Viva, Hallelujah, 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 Oh,
ගානන්ට ඉදායි කාන්තාරේ යක්ෂයා යෝජනා කළා. ඔබ ඔබ ගැන බලාගන්න. ඔබේ බඩගින්න ඔබම නිවාගන්න. ඔබේ අවශ්‍යතාවය ඔබම සපුරාගන්න. අද අපටත් එහෙම කියනවා. කෑම බීම ගැන විතරක් නෙමෙයි. ප්‍රශ්න විසඳන විදිය, සල්ලි හොයන විදිය, සල්ලි වියදම් කරන විදිය, සම්බන්ධකම් පවත්වන විදිය, අනිත් අය එක්ක ගනුදෙනු කරන විදිය, මේවා ඇතුලේ අපේ ඇතුලෙන් හඬක් එනවා. ඔබේ වාසියට ක්‍රියා කරන්න, ඔබේ ආසාව ඉෂ්ට කරගන්න, ඔබේ වුවමනාව පෙරදරි කරගන්න, ඔබේ මාර්ගය ඔබම හදාගන්න. අපට ඒක නෙවෙයිද ලෝකයෙන් අපේ ඇතුළට ඇවිල්ලා තියෙන ස්වභාවික තල්ලුව. ඒත් අපි ඒවට නිරාහාර වෙනවා මේ දවස් හතලියේ. නැහැ, මගේ ආසාවට මම සවන් දෙන්නේ නැහැ, මගේ කෑදරකමට මම සවන් දෙන්නේ නැහැ, මගේ අනාරක්ෂිත බවට මම ඉඩ දෙන්නේ නැහැ, මගේ බයට මාව මෙහෙවන්න දෙන්නේ නැහැ. මම දේව වචනයෙන් පිරෙනවා. මම දෙවියන් වහන්සේගේ පුතෙක්, දෙවියන් වහන්සේගේ දුවක්, ජේසු වගේ වෙන්නයි මට කැඳවලා තියෙන්නේ. දේව තාත්තා මාව බලාගන්නවා. දේව තාත්තා මට මාර්ගයක් හදලා දෙනවා, ස්වර්ගයේ දොරටු ඇරලා දෙනවා, මාර්ග හදලා දෙනවා, දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ලබලා දෙනවා. ප්‍රේමන්තේනි, කාගේ හඬද අපි මේ දවස් හතලියේ සවන් දෙන්නේ? අපි මොන හඬටද කීකරු වෙන්නේ? අද අපි තීරණයක් ගම්මු. ඔබේ අද්දක විවෘත කරන්න සප්‍රසාද මහන්සේ ඉදිරියේ මං කිව්වට පස්සේ කියන්න. ආදර ජේසුනි, ලෝකයේ හඬ ඔබ වහන්සේට කතා කළා. මනුස්ස ස්වභාවයේ හඬ ඔබ වහන්සේට කතා කළා. ඔබ වහන්සේගේ බඩගින්නේ කුසගින්නේ හඬ ඔබ වහන්සේට කතා කළා. ඒත් ඔබ ස්වාමිනී, ඒ හඬට ඔබ වහන්සේ නිරාහාර වුණා. ඒ හඬට ඔබ වහන්සේ ඉඩ නොදුන්නා. ස්වාමිනී, මටත් මගේ අවශ්‍යතාවයේ හඬ කතා කරනවා. මගේ ආර්ථික ප්‍රශ්නේ හඬ කතා කරනවා. මට මනුස්ස ආදරේ වුවමනාව කතා කරනවා. මට තෘප්තියක් ආස්වාදයක් ලැබීමට වුවමනාව කතා කරනවා. ස්වාමිනි, ඒ හඬ මාව රජ කරනවා. අද මට ශක්තිය දෙන්න, අනුග්‍රහය දෙන්න. ඒ හඬට සවන් නොදී, ඒ හඬට නිරාහාර වී, ඔබ වහන්සේගේ වචනයට කීකරු වෙන්න. ඔබ වහන්සේ මට අද කතා කරලා කියනවා, මගේ ප්‍රසාද ස්නාපණය තුලින් මම ඔබ වහන්සේගේ දරුවා. මට ඔබ වහන්සේ ආදරෙයි. මට සපයනවා, මාර්ග හදනවා, ස්වර්ගයට ඉනිමඟක් තියනවා, ප්‍රාතිහාර සිදු කරනවා. ස්වාමිනී, අඳුරට සවන් නොදී, මාංශයට සවන් නොදී, ආත්මයට සවන් දෙන්න, දේව වචනයට සවන් දෙන්න, මගේ හදවත අවදි කරන්න, ඒ ගමනේ මාව රැගෙන යන්න. ඔබ වහන්සේ රැගෙන යන නිසා ඔබ වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කියනවා. හාලෙලූයා, 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 හාලෙලූයා. Praise your Father, hallelujah.
අඳුරෙන් එළියට මනුෂ්‍ය මට්ටමේ අවබෝධයෙන් දේව පුත්‍ර භාවයට මාංශේ බල රහිත කමෙන් ආත්මික බලයට යක්ෂයාගේ බන්ධනෙන් ස්වර්ගයට ඉනිමගට අරගෙන යන්න මම චතාරික කාලේ ඔබට ආරාධනා කරනවා ඔබ මාත් එක්ක මේ ගමන එන්න මාංශයට බැහැයි කියලා මාංශය ප්‍රතික්ෂේප කරලා ආත්මයේ වචනයට ඔබ එහෙයි කියලා මාට ඉඩ දෙනකොට ඔබ තුල මම මහා පෙරලියක් කරනවයි කියලා ස්වාමීන් ප්‍රකාශ කරනවා හාලෙලූයා ප්‍රශංසා වේවා ගෞරවය වේවා හාලෙලූයා 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 නමස්කාර වේවා හාලෙලූයා ලිංගික පාපයක හිර වෙලා ඉන්න කෙනෙක්ව ඒ බැහි කම ඇතුලේ දැන් අවුරුදු ගානක් ඒ බැහි කමේම හිර වෙලා ඉන්න කෙනෙක්ට ස්වාමීන් වහන්සේ කියනවා ඔබට මේ මාංශේ ජීවිතයෙන් ආත්මයේ ගමනට යන්න මේ චතාරිකය මම ඔබට ආරාධනා කරනවා මේ චතාරිකයේ මම ඔබට මඟ පෙන්වනවා නිදහස දෙනවා ඔබ ඇතුල් වෙන්න නිල පාපොච්චාරණයකට යන්න ඒ පාපයෙන් පව් සමාවත් මිදීමත් මම ඔබට දෙනවයි කියලා උන්වහන්සේ අනාවරණය කරනවා පොඩි කාලේ බෙල්ට් එකකින් පහර කාපු කෙනෙක් ඒ නිසාම ඒ ගැන ගොඩාක් ඇතුළාන්ත තුවාලයකින් ඉන්නවා ඔබ ඒ වගේ සිද්ධිවලට බයයි ස්වාමින් වහන්සේ කියනවා ඒ බයෙන් මම ඔබව නිදහස් කරලා ඒ ඔබේ ඇතුළාන්ත තුවාලය මම නැති කරනවා ඒ බිය ඔබේ ඇතුළෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවායි කියලා උන්වහන්සේ අනාවරණය කරනවා ස්තුති ස්තුති කුදුවැට පෙළේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ව ස්වාමින් වහන්සේ මේ නමස්කාරය මැද සම්පූර්ණ සුවය එකිනාට දෙනවයි කියලා අනාවරණය කරනවා වෛද්‍යවරුන් තුලින් එය තහවුරු කරනවයි කියලා උන්වහන්සේ අනාවරණය කරන ස්තුති ස්වාමීන් ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරනවා ඔබ ගොඩාක් කෙනෙකුට ආදරය කළා
ඒකena අද ඔබව සම්පූර්ණයෙන්ම අත්හැරලා ඒ නිසාම ගොඩාක් වේදනාවටපත් වෙලා ස්වාමීන් වහන්සේ කියනවා මගේ ආදරය හොයන්න මා තුළට ඇතුල් වෙන්න ඔබට ඔය අහිමි වෙච්ච ආදරයට වඩා ලොකු ආදරයක් මගෙන් ලැබලා ඔබව ලොකු අනාගතයකට වාසනාවන්ත අනාගතයකට මම අරගෙන යනවා කියලා ස්වාමීන් වහන්සේ පොරොන්දු වෙනවා ස්තුති හාලෙලූයා නමස්කාර වේවා ඒ වගේම ස්වාමීන් වහන්සේ කතා කරනවා කෙනෙකුට ඔබ ලොකු අන්ධකාරයක පැටලිලායි කියලා හිතනවා නිවසලු කවුරු හරි යමක් කරලා ඒ නිසාම ඒ අන්ධකාරය නිසා තමන්ගේ පවුල විනාශ වෙන්න යනවා කියලා ඇතුළෙන් වෙන වෙන තැන්වලට යන කෙනෙක් ස්වාමීන් වහන්සේ කියනවා නැහැ මම ඔබව අද ආශිර්වාද කළා මම ඔබව අද මේ මහා අන්ධකාරයෙන් නිදහස් කළා මම ඔබව ආලෝකයට අරගෙන ගියා අදහගෙන මගේ අනුග්‍රහය තුළ ඉදිරියට මාත් එක්ක ගමන් කරන්න කියලා ස්වාමීන් වහන්සේ පතස් වෙනවා හලෙලූයා සදීශ්වසනි ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා නමස්කාර වේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට කතා කරනවා ඔබට කුඩා කාලේ ඉඳන් ඒ කියපු නම ඔබට ගොඩාක් හිතට වද දෙනවා අද ඒ වචනය තුළ ඔබට නැවත මතක් වුණා ඔබට විශාල තරහක් ඒ පුද්ගලයන් පිළිබඳ ඇති වුණා. නමුත් උන්වහන්සේ අද ඔබට මතක් කරනවා. ඒ අනන්‍යතාවය නෙමෙයි අද ඔබ ගෙදර ගෙනියන්න යන්නේ. ඒ ඔබ මගේ පුතා කියන ඒ දේව දරුකමේ අනන්‍යතාවය අද ඔබ තුල උන්වහන්සේ ස්ථිර කරනවා. ඒ ස්ථිරත්වය තුල ඒ ඔබට ඒ නම කියපු හැම කෙනෙක්ටම ඔබව රිදවපු හැම කෙනෙක්ටම සමාව දෙන්න ආදරය කරන්න බලය අද ඔබේ හදවතට උන්වහන්සේ දානය කරන බව ප්‍රකාශ කරනවා. අනතුරකින් වැටීම නිසා උරහිසේ ආබාධයක් ඇවිත් තියෙන කෙනෙක් එදිනෙදා කටයුතු පවා කරගන්නට බාධා වෙලා තියෙන කෙනෙක්ව උන්වහන්සේගේ ආදරයේ සලකුණක් ලෙස අද දවසේ ස්පර්ශ කරලා සුව කරන බවට උන්වහන්සේ කියනවා. I'm touching you, I'm feeling you with my love and grace. And you will not go into this addiction again, says the Lord. දාහතර දිනක මේ නමස්කාරයේ මැද ඒ නිල අසභ්‍ය චිත්‍රපටි බලන ඒ අබ්බැහි වීමෙන් ඒ අය දේශුට අයිති කරලා දීලා තියෙනවා. උන්වහන්සේ කියනවා මං ඔබ ගැන සතුටු වෙනවා, මං ඔබට බලය දෙනවා එතන නිදහස් වෙන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. Hallelujah. 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 A person who is suffering from a wound for a long time and the doctor suggests that a biopsy has to be taken. This person is very worried about it and the Lord says, my child, in 5 days' time, I'm going to do something great. You will not have to go for this biopsy, says the Lord. තුවාලයක් තියෙන ඒක පරීක්ෂා කරගන්නට යන්න තියෙන කෙනෙකුට ස්වාමීන් වහන්සේ කියනවා මේ ඉදිරි දවස් කීපය තුළ මම ඔබට ක්‍රියාවක් මහා දෙයක් කරලා ඔබට ඒ පරීක්ෂණයට යන්න අවශ්‍ය නැති කරනවා කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. Thank you for hallelujah. ඒ වගේම ස්වාමීන් වහන්සේ පෙන්වනවාද මෙතනට ඇවිල්ලා ඉන්නවා කෙනෙක් අතීතයේ සිදු වුණු සිදුවීමක් නිසා තරහක් හිතේ තියාගෙන ඒ කෙනාට විරුද්ධව යම්කිසි නපුරු දෙයක් කරන්නට තීරණයක් අරගෙන ස්වාමීන් වහන්සේ කියනවා පුතේ ඔය මාංශයෙන් ඉවත් වෙන්න මගේ ආත්මේ මග පෙන්වීමට ඇතුල් වෙන්න මං ඔබව ලස්සන කෙනෙක් බවට පත් කරන්න පොරොන්දු වෙනවායි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. Oh.
Sadhu Vansa
ඔබට නැවත මතක් කරනවා පියවරවල් හතරේ ඥානකාන්තිය මේ එන සිකුරාදා නෙමෙයි ඊළඟ පවුවේ සිකුරාදා සෙනසුරාදා අනිත් අයටත් දැනුම් දෙන්න අපිත් එක්ක එකතු වෙන්න ප්‍රේමන්තේනි ඔබට දැන ගැනීම මේ වචනයක් ඇත්තනම් ඔබට ඒක කතා කළා නම් ඇවිල්ලා සාක්ෂි දරන්න ඒත් එක්කම ඔබට දෙනස යමක් කළා නම් උන්නාන්සේට එන්නේ ඇවිල්ලා සාක්ෂි දරන්න හේතුව ඇදහිල්ලෙන් ඇදහිල්ල වැඩි වෙනකොට දෙවෙනස් කරන ක්‍රියාව වැඩි වෙන්න පටන් ගන්නවා අද දවසේ උන්නාන්සේ කරන හැම දෙයක් ගැනම අපි ළඟින් අමතක කරලා අත් දෙක ඔසවලා උන්නාන්සේ ස්තුතිවස්සාරියමු හල්ලෙලුයා 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 ප්‍රශංසාවෙන් සුදිසිස්ත්‍රි ගෞරවෙ හල්ලෙලුයා හල්ලෙලුයා සුදිසිස්ත්‍රි දුකින් හඬ